තෙරුවන් සරණයි හැම දෙනාටම අදත් අපි සුපුරුදු පරිදි එකතු වී සිටින්නේ අපේ කමඨහන් සාකච්ඡාවට විවහාර වර්ෂයෙන් අද 2022 වර්ෂයේ අගෝස්තු මාසයේ 5 වෙනිදා සිකුරාදා දිනය ශ්‍රී ලංකාවේ කැලැන්ඩරයෙන් ඒ වගේම ශ්‍රී ලංකා වේලාවෙන් අපි උදෑසන 5:30ට මේ දහම් හමුවට එකතු වෙනවා වෙනද වගේම අපේ සුපුරුදු කල්යන් මිත්‍ර පිරිස මේ සදාම් හමුවට එකතු වී සිටිනවා හැම දිනම අපි තාම ගෞරවයෙන් කල්යන් මිත්‍රත්වයෙන් පිළිගනිමු අපි මේ විදියට එකතු වෙන්නේ අපේ ධර්ම මාර්ගයේ යන ගමනේදී අපිට අවශ්‍ය කරන මාර්ගෝපදේශන අවශ්‍ය දැනුම පුහුණුව වර්ධනය කරගන්න. ඒ වගේම මේ ගමනේදී ඇති වෙන යම් යම් ගැටලු निराකරණය කරගන්න, निराවල් කරගන්න. මේක සාමූහික ක්‍රියාකාරකමක්. බුද්ධ ශාසනයේ ශ්‍රාවක පිරිස අපි හඳුන්වන්නේ අරිය ශ්‍රාවක, බුද්ධ ශ්‍රාවක, එහෙම නැත්නම් අරිය සංඝ, ශ්‍රාවක සංඝ කියලා. ඉතින් මේ පිරිසේ ස්වභාවය තමයි අපි එකිනෙකාට කරුණා මෛත්‍රී පූර්වක උදව් කරගෙන උපකාර කරගෙන සියලු දෙනාම එකම ඉලක්කයක් සඳහා ඉදිරියට ගමන් කරනවා. මේ නිර්වාණ ධර්මයේ මේ ජීවිතයේදීම සාක්ෂාත් කර ගැනීම අපේ ඉලක්කය පරමාර්ථය. ඉතින් ඒ සඳහා අපි කණ්ඩායමක් විදියට සාමූහිකව එකිනෙකාට උදව් කරගන්නවා. නමුත් විමුක්තිය සාධනය කර ගැනීම පුද්ගලික කාරණයක්. පුද්ගලය වශයෙන් පෞද්ගලිකව කෙරෙන දෙයක්. කොහොම නමුත් මේ ගමනේදී අපි එකිනෙකාට සහාය වෙනවා, එකිනෙකාට උදව් උපකාර කරගන්න. අපේ තියෙන ධර්ම අවබෝධය, දහම් දැනුම අපි පුළුවන් තරම් බෙදා හදා ගන්නවා. දේශනා සාකච්ඡා පොතපත මේවා මගේ. එහෙම කරලා අපේ ධර්ම අවබෝධය වැඩි දියුණු කරගෙන මේ ඉලක්කය සපුරා ගැනීමට අවශ්‍ය කරන කුසලතා අපි අප තුල වර්ධනය කරගන්න. ඉතින් ඒ කුසලතා මූලික වශයෙන් කොටස් තුනකින් ඉදිරිපත් වෙනවා. සීල, සමාධි, ප්‍රඥා වශයෙන්. ඉතින් ඊට අදාළ දැනුමත් පුහුණුවත් ලබාගෙන අපි ඒ කුසලතා වර්ධනය කරගන්නවා. ඒකයි මේ භාවනා මාර්ගයේ ධර්ම මාර්ගයේ තුල තියෙන්නේ. ඉතින් දැන් අපි සෑහෙන කාලයක් තිස්සේ මුණ ගැහෙන කල්යාණ මිත්‍ර පිරිසක් නිවෙන මග කියන අපේ මේ කල්යාණ මිත්‍ර එකතුව විශාල පිරිසක් අපි ගොනු වෙලා ඉන්නවා මේ ලෞකික දේවල් සඳහා නොවේ අධ්‍යාත්මික ගමන් මගේ කල්යාණ මිත්‍රයන් හැටියට අපි අපේ මේ කුසලතා වර්ධනයට එහෙම නැත්නම් භාවනාවට අවශ්‍ය කරන හුඟක් දේවල් දැනටමත් අපි කතා බහ කරලා තිබෙනවා ඉතින් විශේෂයෙන් අපි සතියේ දෙදිනක් මුණ ගැහිලා එක දවසක් මේ කමඨහන් පිළිබඳව කතා කරනවා. කමඨහන් කියන්නේ සීලය, සමාධිය, ප්‍රඥාව දියුණු කර ගැනීම සඳහා අවශ්‍ය වෙන උපකාර වෙන ක්‍රමවේද, ක්‍රියාකාරකම්. ඒව තමයි කමඨහන් කියන්නේ. ඒ ගැන අපි සාකච්ඡාවක් කරනවා. ඒ වගේම විශේෂයෙන් අපේ ධර්ම අවබෝධය පිණිස අපි තවත් සාකච්ඡාවක් කරනවා. සූත්‍ර ධර්ම සාකච්ඡාවක්. ඔය දෙක හරියට ධර්මයේ සහ විනය වගේ. කමඨහන් පැත්තේ හුඟක්ම අපි කතා බහ කරන්නේ අපේ මේ ශික්ෂණය පැත්ත. ශික්ෂා පැත්ත තමයි කතා කරන්නේ. ඉතින් මේ කුසලතා හඳුන්වලා තියෙන්නේ ශික්ෂා කියලා. සීල ශික්ෂාව, සමාධි ශික්ෂාව, ප්‍රඥා ශික්ෂාව කියලා. එතකොට ඒකෙම පේනවා යම් කිසි ශික්ෂණයක් නැත්තම් ඉලක්කගත කිරීමක් යොමුවක් යම් කිසි ඉලක්කයක් සඳහා පුරුදු කිරීමක් පුහුණු කිරීමක් මෙහි තියෙනවා ශික්ෂා කියන වචනේ ටිකක් පුළුල් අර්ථයක් තියෙන වචනයක් අපි ඔබ සිංහලයට ශික්ෂණය හික්මීම වගේ විදිහට පරිවර්තනය කරගන්නවා ශික්ෂා කියුවම ඒකේ තියෙනවා පළමු කොටම අවශ්‍ය සුදුසු ගැළපෙන යෝග්‍ය දේ තෝරා ගැනීම ඊළඟට ඒ තෝරාගත් දේ නිවැරදිව භාවිත කිරීම
එසේ යමක් තෝරාගෙන භාවිතා කරන්නේ නිකම්ම නෙවෙයි යම් ඉලක්කයක් සඳහා යම් ඉලක්කයක් සපුරගන්න යම් කිසි පරමාර්ථයක් සාධනය කරගන්න එහෙනම් අපේ ධර්මයේ ඒක හරි පැහැදිලි අපිට පරමාර්ථයක් තියෙනවා ඉලක්කයක් තියෙනවා ඒ මේ නිබ්බාන නිවීම සැනසීම ඒ සඳහා අපි තෝරාගත්ත නැත්නම් බුදුරජාණන් වහන්සේ තෝරා දීලා තියෙන ක්‍රමවේදයක් ශික්ෂා මාර්ගයක් තියෙනවා සීල සමාධි ප්‍රඥා නම් ඉතින් අපි ඒව තමයි මේ පූර්ණේ කරගන්නේ අපි මේ සඳහා කලින් මීට පෙර අපි සතිපට්ඨාන භාවනා ක්‍රමය අපි පුරුදු පුහුණු කරගෙන ආවා ඒ සතිපට්ඨාන දේශනාව විශේෂයෙන් මහා සතිපට්ඨාන දේශනාව මූලික කරගෙන එහි කමඨහන් සාකච්ඡා කරගෙන ආවා මහා සතිපට්ඨාන දේශනාවේ සීල සමාධි ප්‍රඥා කියන තුනටම අදාළ කමඨහන් තියෙනවා ඒක නිසා මේ දේශනාව මේ ත්‍රි ශික්ෂාව පැත්තෙන් ගත්තම ත්‍රි ශික්ෂාවම ගැන කියවෙන දේශනාවක් හැටියට අපිට ගන්න පුළුවන් විශේෂයෙන්ම සමාධි ශික්ෂාවට සහ ප්‍රඥා ශික්ෂාවට බරව මහා සතිපට්ඨාන දේශනාවේ කමඨහන් ඇතුළත් වෙලා තියෙනවා. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා නමින් ඒ කමඨහන් අපි තේරුම් අරගත්තා, කතා බහ කරා, සාකච්ඡා කරා. දැන් අපි මේ දේශනාව අවසන් කරලා ඊට පස්සේ මේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂා පදනමෙන් අපි දැන් මේ කමඨහන් සාකච්ඡාව කරගෙන යනවා. එතකොට ඒ විදිහට බලපුවාම අපි තුන් පැත්තකින් තමයි මේක කතා බහ කරගෙන යන්නේ සාකච්ඡා කරගෙන යන්නේ. අපි පහුගිය අවස්ථා කීපයකදීම සීලය පැත්තෙන් මේ සාකච්ඡාව කළා. ගොඩාක් දේවල් අපි කතා බහ කරා. විශේෂයෙන් ඊට අදාළ වෙන ඇතැම් සූත්‍රත් අපි ලං කරගත්තා. සාමාන්‍ය ඵල වගේ සූත්‍ර. ඉතින් ඒවයේ තියෙන චූල සීල, මජ්ජිම සීල, මහා සීල වශයෙන් විස්තර කරලා තියෙන දේවලුත් අපි ගොඩක් පැහැදිලි කරගත්තා. ඉතින් මං හිතනවා දැන් මේ සීලය පිළිබඳ ගැටලුවක් ඇති කියලා මං හිතන්නේ නැහැ අපේ කල්යාණ මිත්‍රයන්ට. ඉතින් අවශ්‍ය නම් අපි මේ කරපු සාකච්ඡා අන්තර්ජාලගත වෙලා තියෙන නිසා අවශ්‍ය නම් නැවත නැවත ශ්‍රවණය කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් සීලය පිළිබඳ ගැටලු තියෙනවා නම් අපිට මේ සාකච්ඡාවෙදි කතා බහ කරන්න පුළුවන්. නමුත් මං හිතන්නේ නැහැ එහෙම ඇති කියලා මොකද අපි හුඟක් දේවල් පැහැදිලි කරගෙන තිබෙනවා. අනිත් එක මේ සීලේ හැබෑම අවශ්‍යතාවයේ හැබෑම తత్వය අපිට අවබෝධ වෙන්නේ ප්‍රායෝගිකව සීලය ක්‍රියාත්මක කරනකොට. ඒ කියන්නේ අපි සීල් සමාදන් වෙලා සීල් රකිනකොට තමයි ඒකේ ඇත්තටම අවශ්‍ය දේ මොකද්ද අනවශ්‍ය දේ මොකද්ද කියලා පැහැදිලි වෙන්නේ. ඒ කියන්නේ අර න්‍යායිකව පැහැදිලි කරා විතරක් මදි ප්‍රායෝගික වෙනකොට අපිට තේරෙනවා ඒකේ අවශ්‍යතාවය. අනවශ්‍ය දෙයක් නම් අනවශ්‍ය බවත් අපිට තේරෙනවා. මේ විදිහට. ඉතින් අපි ඔන්න ඔය ආකාරයට සීල ශික්ෂාව ගැන ගොඩක් දේ කතා බහ කරලා තියෙනවා. ඉතින් සමාදන් වෙලා රකින ශික්ෂා 16ක් තියෙනවා. අපි ඒ ටික හොඳට තේරුම් කරගෙනයි තියෙන්නේ. ඒවා දැන් සමාදන් වෙලා රකිනවා. සමාදන් නොවී රකින ශික්ෂා අප්‍රමාණ අසංකේයයි අප්පමේයයි කියන්න බෑ කොච්චරද කියලා. ඒවා ඉතින් ඒ අවස්ථාවේ දැන කියාගෙන අහලා දැනගෙන විමසලා තේරුම් අරගෙන ඒවා ආරක්ෂා කරගන්නවා. අභිසමාචාර ශික්ෂා. ওই විදිහට මූලික ධාරා දෙකක් යටතේ අපි තාම හොඳට මේ සීල ශික්ෂාව තෝරගෙන තියෙනවා. තවත් ඉතින් ඕනෑ තරම් මේ පිළිබඳ විස්තර අපේ ධර්ම සාහිත්‍යයෙන් අවශ්‍ය නැත්තන්ට හොයාගන්න පුළුවන්කම තියෙනවා. වඩාම අපි නැඹුරු වෙන්න ඕන මේ පිළිබඳව ගොඩක් විස්තර තේරුම් කර ගැනීමට වඩා සීල ශික්ෂාවට යොමු වීම.
කියන්නේ සීලය ආරක්ෂා කර ගැනීම. ඒකත් අපි අවංකව අපිට පුළුවන් උපරිමයෙන් තුල මේ සීලය පවත්වාගෙන යාමයි සුදුසු. ওই විදිහට. හොඳයි. අපි අද ඉඳලා බලාපොරොත්තු වෙනවා සමාධි ශික්ෂාවට අදාළ කමඨහන් ටිකක් සාකච්ඡා කරන්න. ඒ කියන්නේ සමාධි ශික්ෂාව කියුවම එතනින් අපි අදහස් කරන්නේ මොකද්ද? ඊට අදාළ ක්‍රියාකාරකම් මොනවද? ඒ කියන්නේ කමඨහන් මොනවද? ආදී වශයෙන් අපි මේ දේවල් තමයි ටිකක් කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. සමාධි කියන වචනේ අපිට හමු වෙනවා අපේ ධර්ම සාහිත්‍යයේ බොහෝ තැන්වල. මුලින්ම අපි ගත්තොත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අපිට හමු වෙනවා අටවෙනි මාර්ගාංගයේ හැටියට සම්මා සමාධි කියලා. තවත් තැන්වල සඳහන් වෙනවා සති ධම්මේ චේ විරේ පීතිපස්සද්දි සමාධි උපේක්ඛා. ඔය බෝධිඅංගවලදිත් එහෙම හමු වෙනවා. ඔය විදිහට තවත් තැන්වල සද්ධා වීරිය සති සමාධි පඤ්ඤා එහෙමත් හමු වෙනවා. සමාධි කියන වචනේ ගොඩක් තැන්වල සඳහන් වෙනවා. ඉතින් සමාධි කියන වචනය පාලි වචනයක්. ප්‍රධාන වශයෙන්ම අපේ ත්‍රිශික්ෂාවේ ඇතුළත් වෙනවා. සමාධි කියන වචනෙන් අදහස් කරන්නේ කොමක්ද? ඒකෙන් අදහස් කරන්නේ අපේ චිත්තාවේග හැඟීම් පැත්තේ කිසියම් ගුණාත්මක භාවයක් සමාධි කියුවා. මේකෙන් අදහස් කරා. ඉතින් සමාධි එක්කම චිත්ත ඒකග්ගතා කියන වචනේත් ඉදිරියට තියෙනවා. පස්සේ ඕවා කුසල චිත්ත ඒකග්ගතා වශයෙන්ත් විස්තර කරලා තියෙනවා. එතකොට මේ හැඟීම් පැත්ත, සිතිවිලි පැත්ත ඒක තමයි ප්‍රධාන වශයෙන් මේ සමාධියෙන් අදහස් කරන්නේ. සමාධි භාවනාවෙන්, සමාධිය වැඩිවීමෙන් කරන්නේ අපි. එතකොට මනුෂ්‍යයා දිහා බැලුවොත් අපිට පේන දෙයක් තමයි මනුෂ්‍යයා කිමේ අපි හැමෝටම මේක අප තුලින් දකින්න පුළුවන් චිත්ත සිතුම් පැතුම් හැඟීම් පැත්තක් තියෙනවා නිතරම. හිතනවා, කල්පනා කරනවා, බලාපොරොත්තු වෙනවා යම් යම් දේවල්, අපේක්ෂා කරනවා, ඔය වගේ විඳිනවා, ඔය වගේ එහෙම පැත්තක් තියෙනවා. එතකොට මේ අපේ මේ අපි ක්‍රියාත්මක වෙන්නේ ওই පැත්තෙන් තමයි. අපිට අපි යමක් කරන්නේ අපිට හිතුනොත් ඌමනාවක් ඇති වුණොත් ඔන්න ක්‍රියාත්මක වෙනවා. හිතුනොත් කරනවා. අපි එහෙමනේ කියන්නේ. එතකොට මේ චිත්ත අංශය, සිතිවිලි අංශය, එහෙම නැත්නම් හැඟීම් පැත්ත තමයි මේ ඒ පැත්තේ ඒ අංශයේ කිසියම් ගුණාත්මක වෙනසක් සමාධි කියලා කියන්නේ. ඇයි සමාධි භාවනාවක් බුදුදහම උගන්වන්නේ? මේ සිතුම් පැතුම් අංශය නිවැරදි තලයක අපිට පවත්ව ගන්න බැරි වුණොත් අපේ අර අපි කලින් සාකච්ඡා කරපු කායික හැසිරීමට අදාළ ඒ පැත්ත අවුල් වෙනවා. ඒ පැත්ත ගැටලුවටපත් වෙනවා. මොකද චේතනා සිතිවිලි තමයි කර්මයට නැත්නම් ක්‍රියාවට බලපාන. ඒ චේතනා තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. ක්‍රියාවන් බවට පරිවර්තනය වෙන්නේ කො වචනෙන්? එහෙම නැත්නම් කිසියම් කායික ක්‍රියාකාරකමක් විදිහට. අපි ඒ දෙකෙන් මොනවා හරි වැඩක යෙදලා ඉන්නකොට අපින් කවුරු හරි ඇහුවොත් මොකටද ඔය වැඩේ කරන්නේ කියලා, එතකොට අපි කියන්නේ අපේ මනසේ තියෙන යම් කිසි දෙයක් මෙන්න මේ අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න, මේ දෙයටයි මම මේක කරන්නේ කියලා. එතකොට මේක නිකන් චක්‍රයක් වගේ. කිසියම්
සිතිවිල්ලකින් ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාවේ අරමුණ බැලුව මොකක් හරි මානසික අවශ්‍යතාවයක් ඉෂ්ට කරගන්න. කායික අවශ්‍යතාවක් තිබෙනවා නමුත් කායික අවශ්‍යතාව වුණත් ඒකේ ගැඹුරට ගිහිල්ලා බැලුවොත් ඒකත් මානසික අවශ්‍යතාවයක්. ඉතින් මේ ඕමනාකම් අවශ්‍යතා ඕනකම් වගේ එහෙම තියෙනවා. මොනවටද ඕන අපේට? මේ සමහර විට දකින්න ඕන, අහන්න ඕන, විඳින්න ඕන, තේරුම් ගන්න ඕන, ඕන 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 අවශ්‍යයි. අවශ්‍යතා. ඉතින් අවශ්‍යතාවයක් ආවම ඔන්න ක්‍රියාත්මක වෙනවා. ඉතින් ওই විදිහට මේ අපේ හැඟීම් පැත්ත හරි සංකීර්ණයි. ඒ වගේම මේ බොහොම වේගවත් හැඟීම් පැත්ත අපි කියන්නේ ආවේග කියලා අපි මේකට වචනයක් පාවිච්චි කරනවා. ඉතින් ආවේග කියන වචනේ හුඟක් වෙලාවට දැන් පාවිච්චි කරන්නේ අයහපත් පැත්තට. නමුත් ආවේග කියන වචනේ එහෙම එකක් නැහැ. මේ වේගවත් බව අභ්‍යන්තරයෙන් පැන නගින වේගවත් බව එකකින් අදහස් කරන්නේ. හැඟීම් හැම විටම කිසියම් ආවේගාත්මක ගතියක් තියෙනවා. පාපී අකුසල හැඟීමක් විතරක් නෙවෙයි. පුණ්‍ය හැඟීමක් ඇති වුණත් මේ ලක්ෂණේ පේන්න තියෙනවා අපිට. යම් කිසි පුණ්‍ය කියන්නේ පිනවීමට අදාළ තමන්ට සතුටු වෙන්න, තව කෙනෙක් සතුටු කරන්න යමක් කරන්න හිතුණොත් ඔන්න ලොකු වේගයක් එනවා. ඉක්මනට මේක කරගන්නවා, ඉක්මනින් කරගන්නවා, වහම කරගන්නවා කියන ඒ හැඟීම ඇති වෙනවා. එතකොට කිසියම් වේගවත් වීමක් සිතිවිලි වල වේගවත් බවක් තියෙනවා. ආවේගී ගතිය. ඉතින් නිතරම සිතිවිල්ලක ස්වභාවය, හැඟීමක ස්වභාවය මේ ක්‍රියාවට ක්‍රියාත්මක පක්ෂයට නැඹුරු වෙලා තියෙනවා. ඒ පැත්තට නැඹුරු වෙලා තියෙනවා. නිතරම ක්‍රියා කරන්න, ක්‍රියාත්මක වෙන්න නැඹුරුතාවයක් තියෙනවා. කර්මයේ පැත්තට, ක්‍රියාව පැත්තට. ක්‍රියාව උපදවන, ක්‍රියාත්මක වෙන්න පැත්තට නැඹුරුවක් තියෙනවා. ඉතින් ඒක නිසා මේ සිතිවිල්ලේ තත්වය, එහි ගුණාත්මක භාවය පෙන්නුම් කරනවා ක්‍රියාව. සිතිවිල්ල නිවැරදි නම් පිරිසුදු නම් ක්‍රියාවත්, ඒ කියන්නේ වාචික ක්‍රියාව හෝ කායික ක්‍රියාවත් නිවැරදි පිරිසුදුයි. ඉතින් මේ දෙකේ මේ ක්‍රියාවේ සහ සිතිවිල්ලේ නැත්තම් චේතනාවේ සහ කර්මයේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් තියෙනවා. චේතනාව අපිරිසුදු නම් කර්මය අපිරිසුදු වෙනවා. ක්‍රියාව අපිරිසුදු වෙනකොට මොකද වෙන්නේ? ඒ අපිරිසිදු ක්‍රියාව නිසා නොඑක ආකාරයේ ගැහැට ගැටලු ප්‍රශ්න අර්බුද ඇති වෙනවා. ඒකයි. ඉතින් අන්නේ විදියට මේ දෙකේ සම්බන්ධයක් තියෙන නිසා ඒක දුකටත් හේතු වෙන නිසා, ක්‍රියාව අපිරිසිදු වුණොත් ඒක දුකට හේතුවක් වෙන නිසා මේ ක්‍රියාව උපද්දන ක්‍රියාව නැතන් ක්‍රියාත්මක වෙන ඒ ඊට පසුබිමේ තියෙන සිතිවිල්ල, හැඟීම, චිත්තය, චේතනාව ඒක පිරිසිදු කිරීමක්, නිවැරදි කිරීමක් මේ සමාධියෙන් අපි කරන්නේ. සමාධි භාවනා කිව්වම ඒකයි අදහස් කරන්නේ. ඉතින් ඔය සමාධිය ගැන අපි කලින් යම් යම් අවස්ථාවල පැහැදිලි කිරීම කරලා තිබෙනවා. විශේෂයෙන් මේ අටවෙනි මාර්ගාංගය කතා කරන හැම වෙලාවකම, සම්මා සමාධි මාර්ගාංගය කතා කරන හැම වෙලාවකම මේ දේ අපි කතා බහ කරලා තියෙනවා, සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් ওই විදිහට සමාධි ගුණය අපිට පියවර දෙකකින් පෙන්වන්න පුළුවන්. අපිට කියන්න පුළුවන් ඒක සමත සමාධි හා විපස්සනා සමාධි කියලා. ඔය පියවර දෙක දෙකේම වෙන්නේ සමාධිය, ඒ කියන්නේ හිතේ යම් කිසි වෙනසක් තමයි වෙන්නේ, ගුණාත්මක වෙනසක් වෙන්නේ මේ සමාධි දෙකේම.
samatha samadhiyedi kerennet hita mellawimak hita palanaya karagenima samatha karaney kiyala kiyanne api dannawa samanya lokeyet samatha karanawa kiyuwama hugak welawata karanne kriyaatmaka pakshe nathara kirima dan api hitamu udaharanayak hetiyeta kisiyam aakarayeka patalillak manushyange randuwak kiyala api kiyemu deneko kipa deneko vichala pirisak athara athi wena getuma eka issara wela samatha karana e getuma nathara karana ewa getuma nathara kirimat visala yahapata ehema naththam me minissu tika digin digetama gaha mara gannawa nisa getuma nathara karana hariyatama me samatha භාවනා ක්‍රම මගින් අපි කරන සමත කරණය සිතිවිලි වල අපි ඇති කරගන්නා වූ සමත කරණේ අන්නේ වගේ දෙයක් අර සිතිවිලි වල තියෙන අර ක්‍රියාත්මක වීමේ ඉඩ අහුරාගෙන සිටින ක්‍රියාත්මක වෙන්න තියෙන ඉඩ වළක්වගෙන ඒ තමයි සමත කරණේ ස්වභාවය සමතෝ නමුත් දැන් අපි දන්නෝ යම් කිසි සිතිවිල්ලක් ක්‍රියාත්මක නොකරට ඒ සිතිවිල්ල තියෙන්න පුළුවන් ඒ හැඟීම අපි නිකන් නිදර්ශනයක් ගමු මේ අකුසල පැත්තේ නිදර්ශනයක් ගමු පුද්ගලයෙක් තව පුද්ගලයෙක් එක්ක අමනාප වෙනවා තරහ වෙනවා කියලා යම් කිසි හේතුවක් නිසා ඒ පුද්ගලයන් දෙදෙනාගෙන් එක්කෙනෙක්ගේ යම් කිසි ක්‍රියාකාරකමක් නිසා අනිකාගේ හිතේ තරහක් ඇති වෙනවා. එතකොට දැන් ඒ තරහ ඇතිවීමට හේතු වුණු හේතුකුත් තියෙනවා. එතකොට ඒක අපි දකින්නේ හේතුඵලයක් විදිහට. නමුත් මේ ඵලය හොඳ එකක් නෙමෙයි. හොඳ ඵලයක් නෙමෙයි ඒක. ඒක නරක ඵලයක්. ඒ කියන්නේ අයහපත් සිතිවිල්ලක් නැති වුණේ. දැන් ඔය අයහපත් සිතිවිල්ලේ ක්‍රියාත්මක පක්ෂයකුත් තියෙනවා. උදාර තරහ උණු පුද්ගලයාට තියෙනවා ඒ චිත්තාවේගය ක්‍රියාත්මක කරන්න. ඔකට අපි කියන්නේ සාමාන්‍යයෙන් පිට කරනවා කියලා. තරහ පිට කරනවා. කොහොමද පිට කරන්නේ? එක්කෝ වාචික ප්‍රකාශනයකින් නැත්නම් කායික ක්‍රියාවක්. වාචික ප්‍රකාශනයකින් තරහ පිට කරනකොට අපි දන්නෝ බනිනවා දෝෂාරෝපණය කරනවා නින්දා අපහාස කරනවා හෙලාතල කතා කරනවා විචේතන කරන නොයෙක් විදිහට මේ චිත්ත ආවේගය ක්‍රියාත්මක වෙනවා වචනේ එහෙම නැත්නම් පහර දීමක් හිංසා පීඩා කිරීමක් වැනි කායික ක්‍රියාවකින් මේක එළිදැක් වෙන්න පුළුවන් එතකොට මෙතන අපිට හොඳට පේනවා ධර්මානුකූලව මේ කායික ක්‍රියාවක් හැටියට එළිදැක්වීම හෝ වචනෙන් පරුස වචන විදියට හෝ එවැනි යම් ආකාරයක එළිදැක්වීම නිතරම අහිතකරයි කියන එක අපිට පැහැදිලි. ඒක එළිදක්වන පුද්ගලයාටත් අහිතකරයි ඒ ක්‍රියාවට බඳුන් වෙන පුද්ගලයාටත් ඒක අහිතකරයි. සමහර විට කෙනෙක් තව කෙනෙකුට බැනලා තමන්ගේ හිතේ තියෙන ආවේගය පිට කරගන්න පුළුවන් අඩු කරගන්න පුළුවන්. නමුත් තව කෙනෙක්ගේ හිතේ ආවේගය අවුලවන. ඔහු දැන් ආවේගශීලී වෙනවා. ඒ වගේ කෙනෙක් තමන්ගේ හිතේ තියෙන ආවේගය පිට කරගන්න පුළුවන් යම් කිසි ක්‍රියාවක යෙදී. නමුත් ඒ ක්‍රියාවට භාජනය වුණු පුද්ගලයා ආවේගශීලී වෙනවා. ඒක නිසා මේ අහිතකර නැත්නම් අකුසල චේතනාව අපි මෙතෙන් උදාහරණයක් ගත්තේ ද්වේෂය වගේ දෙයක් අමනාපය ඒක පුද්ගලයා වශයෙන් අභ්‍යන්තරයේ තියෙන කොට හානි කරයි ඒක වාචිකව හෝ කායිකව ක්‍රියාත්මක වුණා ඒ අහිතකර ස්වභාවය තියෙන ඒක හුඟක්ම අහිතකර ක්‍රියාත්මක වුණා පාප කියන
වචනෙන් හඳුන්වන්නේ අන්නේ ස්වභාවය. පෙළනවා. පීලනට්ඨේන පාපන්නේ. පෙළන අර්ථයෙන් තමයි පාප කියන්නේ. එතකොට එහෙම පෙළෙනවා. පෙළනවා. එතකොට ඒක සුදුසු නෑ. ඒක පුද්ගලයාට හානියක්, අයහපතක්. තමනුත් පෙළෙනවා අභ්‍යන්තරයෙන් ඒක වචනයෙන් සහ ක්‍රියාවෙන් ක්‍රියාත්මක වුණාම අන්න අය පෙළන. එතකොට මෙන්න මේ ක්‍රියාත්මක අවස්ථාව වචනයෙන් හෝ කායික ක්‍රියාවකින් මේ ක්‍රියාත්මක වෙන අවස්ථාව වලකාගෙන සිටීම විශේෂයෙන් සමතේට අයිති. වලක්වාගෙන සිටීම. එතකොට එතන අර රණ්ඩුවක් නතර කරා වගේ දෙයක් නේ. හැබැයි තින් හිතේ තියෙන්න පුළුවන් අකුසල සිතිවිල්ල තවදුරටත්. ඒක වෙනම කාරණයක්. ඒකට අදාළ ප්‍රතිපදාව වෙනම තියෙනවා. නමුත් මේ සිතිවිල්ල මෙල්ල වුණානේ. මැඩ පවත්ව ගත්තනේ ක්‍රියාත්මක වෙන්න ඉඩ නොදී. අන්නේ කයි මේ සමතකරණේ ස්වභාවය. එහෙනම් අපිට පේන ඔය වචනෙන් හෝ කායික ක්‍රියාවකින් මේක ක්‍රියාත්මක වෙන්න නොදී පවත්වා ගැනීම සඳහා නිර්දේශ කරලා තියෙන ක්‍රමය කමඨාන මොකද්ද කියලානේ. සීල. සීල කමඨාන. ඉතින් ඒකයි අපි ඒක මුලින් සාකච්ඡා කළේ. ඒක දැන් සීලය හැම විටම හැම මොහොතේම දැන් සතිපට්ඨාන ක්‍රමයට ඇටි සතිපට්ඨාන ක්‍රමයට අනුව හැම විට හැම මොහොතේමනේ. ඒ හැම විට හැම මොහොතේම සීලය ක්‍රියාත්මක වෙනවා නම් එහෙනම් අපි ඉන්නේ අර සමත සමාධිය තුල. සමත සමාධිය තුල චිත්තාවේගය මෙල්ල කරගෙන ඉන්නේ. මැඩ පවත්වාගෙන ඉන්නේ. ඕක සමහර හුඟක් අය කියන්නේ යටපත් කරනවා කියන අදහස කියන්නේ. නීවරණ ධර්ම යටපත් කරනවා කියලා කියන්නේ. නීවරණ ධර්මයක් කියන්නේ අර අකුසල චිත්තාවේගයක් කියන බුලන් අපිට. ඒක අකුසල සිතිවිල්ල. ඉතින් මේ විදිහට මේ සමතකරණය නරකනේ හොඳයි. ඒක අවශ්‍යයි. අපිට සමත කරගන්න බැරි වුණොත් මේ සිතිවිල්ල එතකොට වචනයෙන් සහ ක්‍රියාවෙන් ක්‍රියාත්මක වෙනවා. ඔය අකුසල පැත්ත අපි කතා කරේ. පාප පැත්ත. පුණ්‍ය පැත්තට ගිය පුණ්‍ය චේතනාවක් ඇති වුණොත් ඒකත් හරි ආවේග ආවේගාත්මකයි. මොකද පිනවනනේ. පිනවන පැත්ත සමහර විට මං හිතන්නේ අර පාප පැත්තට වඩා ආවේගාත්මකයි කියලා පුණ්‍ය පැත්ත. මොකද හේතුව මේ තමන්ව පිනව ගන්නනේ හැමතිස්සෙම. අපේක්ෂා කරන්නේ බලාපොරොත්තු වෙන්නේ ඕනකමක් තියෙන මේ පැත්තටනේ. තමන්ට සතුටු වෙන්න ඒ වගේ. ඉතින් එවැනි අදහසක් ආපු ගමන් වඩා ඉක්මනින් ක්‍රියාත්මක කරගන්නවා. වඩා ඉක්මනින්. පුණ්‍ය චේතනාව පුණ්‍ය ක්‍රියාවක් බවට පරිවර්තනය කරගන්න. ඒක. ඉතින් එතෙන්දිත් මේ සමතේ එසේම අදාළයි. පුණ්‍ය චේතනාව පුණ්‍ය ක්‍රියාවක් බවට පරිවර්තනය වෙන කලින් ඒ පුණ්‍ය චේතනාව එක්තරා ආකාරයකට ක්‍රියාත්මක වෙන්න නොදී මැඩපවත්ත ගන්න. මෙල්ල කරගන්නවා. මෙල්ල කරගෙන ඒක බලන්න ඕනේ ඒක. ඒ පුණ්‍ය චේතනාවට අදාළ ක්‍රියාව. ඒ ක්‍රියාව මේ මොහොතේ දැන් දැන් මේ මොහොතේ කළ යුත්තක්ද කළ හැකිද ආදි වශයෙන් විමසා බලලා තමයි ඒ ක්‍රියාව ක්‍රියාත්මක කරන්නේ. ඒ චේතනා පුණ්‍ය චේතනාව ක්‍රියාත්මක කළ යුත්තේ එහෙමයි. එහෙම නැතුව අපිට පුණ්‍ය චේතනාවක් ඇවිල්ලා තමන් පිනවීමේ අනුන් පිනවීමේ අදහසක් ඇවිල්ලා ඒක ගැන හොඳ විමසුම් නොවනක් යොදන්නේ නැතුව ඒක ක්‍රියාත්මක කළොත් සමහර විට තමන් පිනවෙන්න පුළුවන්. තව කෙනෙක් පෙලෙන්නත් ඉඩ තියෙනවා. ඒක. ඉතින් මම ඔය වගේ දේවල් වලට උදාහරණ හැටියට කියන්නේ දැන් සමහර
විට අපි වයසට ගියපු ඇත්තෝ මේ අපේ බෞද්ධ සමාජයේ තියෙනවා ඒ පින්කම් කරන්න හරි කැමති වයසට ගියා පුණ්‍ය කටයුතු කරන්න කැමති දැන් මේ පුණ්‍ය කටයුතු කරන්න අවශ්‍යයි කාය ශක්තිය ඒ වගේම ඊට අවශ්‍ය ධනයක් තියෙනවා මේ සුභ සාධන වැඩනේ පුණ්‍ය කටයුතු කියලා කියන්නේ ප්‍රධාන වශයෙන් බුදුදහමේ පුණ්‍ය කටයුතු කියන්නේ සුභ සාධන වැඩ ඔය පුද පූජා වන්දනමාන එහෙම නෙවෙයි ඒව වෙනම පැත්තක් ඒව බුදුදහමේ කියන පුණ්‍ය ගණයට අයිති වෙන්නේ නැහැ ඔය මහා විශාල පූජාවල් ඒව මේවා කරනවානේ ඒව අයිති වෙන්නේ නැහැ ගණයට පුණ්‍ය කටයුතු හැටියට බුදුදහමේ නිතරම කියන්නේ සුභ සාධන කටයුතු තව කෙනෙක් සුභ සාධනෙ වෙන්න ඕන. එතකොට එවැනි කටයුත්තක් සඳහා ඔන්න චිත්තාවේගයක් හැඟීමක් පුද්ගලයාට ඇති වෙන්න පුළුවන්. මම ඔය ගත නිදර්ශනය. වයසට ගිය කෙනෙකුට පින්කමක් කරන්න හිත. දැන් පින්කමක් කරද්දී අවශ්‍ය වෙනවා කාය ශක්තිය තමන්ට පුද්ගලිකව. ඊළඟට ඊට අවශ්‍ය කරන ධන දාන්න ආදී දේවල් වස්තු අවශ්‍ය කරනවා මිල මුදල් ඊළඟට ඒකට පිරිස අවශ්‍ය. තනියෙන් කරන්නත් බෑ. පිරිසක් අවශ්‍යයි. එතකොට දැන් පුණ්‍ය චේතනාවක් ආවම අපි බලන්න ඕන. ඒක සමතකරණය කරගන්න ඕන ඉස්සෙල්ලා. සමතකරණය කරගෙන බලන්න ඕන. මම මේ කරන්න යන දේ ඇත්තටම පින්කමක්ද කියලා. සුභ සාධන කටයුත්තක්ද කියලා බලන්න. එහෙම නැත්නම් ඒක අතහැරලා දාන්න. ඊළඟට ඕනනම් මේ කරන්න යන ක්‍රියාව එහෙම සුභ සාධන කටයුත්තක් තමයි. එහෙනම් ඒක කළ යුතුයිනේ. ඔන්න ඔතෙන්දි සංසුන්ව කල්පනා කරලා බලලා තමයි ඒක ක්‍රියාත්මක කරන්නේ. අර එකපාරටම මේක ක්‍රියාත්මක කරන්න ගියාම සමහර විට තමන්ට ඒ ශක්තිය නැති නිසා වෙන කෙනෙකුට පවරන්න, වෙන කෙනෙකුගේ උදව්ව ගන්න, වෙන කෙනෙකුගේ සහාය ගන්න අපි බලාපොරොත්තු වෙනවා. එතකොට ඒ උදව්, ඒ සහයෝගය සමහර විට නොලැබී යන්නේ. නොලැබී යන පුතින් නොලැබුණොත් මොකද ඒ නොලැබුණොත් තමන් දුකටපත් වෙනවා මගේ මේ මම මේ කරන්න යන්නේ හොඳ වැඩක් කරන්න කල්පනා කළේ හොඳ වැඩක් කෝ කවුරුත් මේකට උදව් කරන්නේ උපකාර කරන්නේ කියලා ඊට පස්සේ පුණ්‍ය චේතනාවෙන් පුණ්‍ය ක්‍රියාවක් කරන්න ගිහින් ඒක අන්තිමට අකුසලයක් බවට පත් වෙන්න පුළුවන්. පාපයක් වෙන්නත් පුළුවන්. උදව් උපකාර නොකරන කෙනෙකුට බැන අඬ ගන්න ඉඩ තියෙන. පරුස වචන කියන්නේ. එතකොට පාපයටත් ගිහිල්ලා තියෙන්නේ. කොහේද මේක මූලයේ තියෙන්නේ බලපුවාම පින. පුණ්‍ය චේතනාව නතර වුනේ පාපයකුත් කෙරිලා. එතකොට ඔය විදිහට වුව දිග්ගහෙන්නේ දුර දිග යන්නේ ඇයි? අපි මේවා ගැන අවදිමත් නැති නිසා. එතකොට විශේෂයෙන් සමාධි භාවනාවේදී හිත ගැන අවදිමත් භාවයකින් ඉන්න. අපි කාටත් සිතිවිලි එනවා. නොයේ සිතිවිලි එනවා. ඉතින් ඒ සිතිවිලි සමහර විට හිත කරේවා. සමායට අහිත කරේවා. ඉතින් විශේෂයෙන් ඔය පුණ්‍ය කියන පැත්ත ගත්තම අහිත කර නෙවෙයි අපි දන්නවනේ බුදුදහමේ පුණ්‍ය කියන එකෙන් අදහස් කරන්නේ මොනවද කියලා සුභ සාධන ක්‍රියා එතකොට ආයහපත් නැහැ අහිත කර නැහැ නමුත් මේවා ක්‍රියාත්මක කරන්න පුළුවන්ද සුදුසු වෙලාවක්ද කළ හැකිද ආදී වශයෙන් ඒකට සතිමත් වෙලා විමසුම් නොවන යොදලා බැලුවොත් සමහර විට ඒක ක්‍රියාත්මක කරගන්න අවශ්‍ය කරන දේ තියෙන පුළුවන් නැති වෙන්නත් පුළුවන් ඉතින් ඒක නිසා අපි මේ පුණ්‍ය චේතනාව ගැන ටිකක් සාවධාන වෙන්න ඕන. එතකොට අපේ හිතේ ඔය හැඟීම් ඔය දෙපැත්තේ මේව ඇති වෙන පුණ්‍ය පාප දෙපැත්තේ. ඒකයි. ඉතින් අපි එහෙම බලලා ටිකක් මේ සිතිවිලි පරක්කු කරගන්න. අපි ඔකට යටපත් කරගන්නවා කියන වචනේ පාවිච්චි කරන්නේ නැහැ අපි ඒක අකුසල පැත්තේදී නම් ඉතින් පාවිච්චි කරනවා අකුසල් සිතිවිලි අයහපත් අදහස යටපත් කරගත්තා කියන වගේ අදහසක්. නමුත් අපි මෙතෙන්දි කරන්නේ
ඇතිවෙන සිතිවිල්ල ක්‍රියාත්මක වීමත් ප්‍රමාද කිරීමක්. ප්‍රමාද කිරීමක්. එතකොට මේ සමතකරණයෙන් කරන්නේ හුඟක්ම නොය ක්‍රියා. ඒ අභ්‍යාසය තමයි කරන්නේ. ඉතින් ඔතින්දී අපිට හුඟක් උපකාරී වෙන දැන් ඔන්න කමඨහන් වලට අපිට යන්න වෙනවා. මේ සිත පිළිබඳ ක්‍රියාව සචිත්ත පරියෝදපන චිත්ත විසුද්ධි චිත්ත පාරිසුද්ධි චිත්ත රක්ඛන සිත රැකීම චිත්තානුපස්සන ඔය වගේ වචන පාවිච්චි කරලා තිනේ. එතකොට මේ ක්‍රියාවලියට සිත දකින්න සිත මෙල්ල කරගන්න සිත පිරිසිදු කරගන්න මේවට කමඨහන් තියෙනවා. මේවට අදාළ ක්‍රියාකාරකම් තියෙනවා. දැන් අපි මේ සාකච්ඡාවේ දුඟක් කරන්නේ කමඨහන් කතා කිරීමනේ. මේ දේවල් කොහොමද කරගන්නේ ඊට අදාළ ක්‍රියාකාරකම් මොනවද කියලා. ඉතින් මේ ක්‍රියාකාරකම් හොඳින් අවබෝධ කරගත්ත කෙනෙකුට මේ ක්‍රියාකාරකම් වල යෙදෙන්න පුළුවන්. කියන්නේ සමාධිය වඩන්න පුළුවන්. එහෙම. ඉතින් ඔය සමත සමාධිය ගැන කතා කරනකොට උඟක් අය මේ එක්තරා විදිහේ කෘතිම ක්‍රම තමයි පාවිච්චි කරන්නේ. නමුත් මම හිතන්නේ මේ සමතේට යන්න අපිට මේ චිත්තානුපස්සනාව ප්‍රධාන වශයෙන් උපකාරී වෙනවා. මොකද අපේ හිතේ ඇති වෙන ඔය චිත්තං සරාගං විතරාගං සදෝසං විත දෝසං සමෝහං විත මොහං ආදී වශයෙන් දක්වලා තියෙන මේ චිත්තා වේගය හැඟීම ඉස්සර වෙලා පජානාති හොඳට දැනගන්න. ඊගෙන අවදිමත් භාවයක් ඇති කරගන්න වෙනවා. ඒ අවදිමත් භාවයක් ඇති කරගත්තොත් තමයි ඒක යම් කිසි වෙනසක් කළ යුතුද ක්‍රියාත්මක කළ යුතුද කියන එක තීන්දුව කරගන්න පුළුවන්. ඉතින් දැන් අපි හුඟක් වෙලාවට අපේ හිතට අවදිමත්කම නැති නිසා සිතිවිල්ල ආවා ක්‍රියාත්මක වුණා. තමයි අපි දන්නෙත් නැහැ. අපි කියනවා මට ඒ වෙලාවේ මොනවා වුණාද දන්නේ. මම මෙහෙම කිව්වා. එහෙම නැත්තම් කියනවා මම මෙහෙම කළා කියලා. නමුත් අපි ටිකක් කල් තියා හිතලා මතලා සිතිවිල්ලක් ආවම මේක මම කිව යුතුද? මේක මම කළ යුතුද? කළ හැකිද? කිව හැකිද? ආදිවාසීන් ටිකක් කල්පනා කරලා බැලුවොත් ඇතැම් සිතිවිලි අපිට මෙල්ල කරගන්න මැඩපවත්ත ගන්න පුළුවන්. අන්නතන තමයි අර සමත සමාධිය කියන එක තියෙන්නේ. සමතකරණේ වෙලා ඉන්නේ ඒක. මෙල්ල කරගෙන තියෙන්නේ. එහෙම අවශ්‍යයි, එහෙම පුළුවන්. එතෙන්දී අපිට චිත්තානුපස්සනාව ගොඩාක් උපකාරී වෙනවා. සිතට අවදි වීම. චිත්තේ චිත්තානුපස්සේ විහෙරති කිව්වම සිතට අවදි වීම මේකෙන් අදහස් කරන්නේ. ඒක. ඉතින් ඔන්න ඔය විදිහට සිත පිළිබඳ අවදිමත් භාවයක් අපි ඇති කරගන්න මූලික වශයෙන් චිත්ත සමාධිය වැඩිීමේදී ඔන්නම් චිත්ත ස්වභාවය අපිට කතා කරන්නත් පුළුවන්. හිතේ ස්වභාවය නමුත් ඉතින් චිත්තේ ස්වභාවය අපි න්‍යායිකව කතා කරනවට වැඩිය සිතේ ස්වභාවය අපි දැක ගැනීම මෙහිදී වඩාත් වැදගත්. දැන් චිත්ත ස්වභාවය න්‍යායිකව පැහැදිලි කරන අවස්ථා තියෙන ඔය චිත්ත වර්ගයට එහෙම ගියොත් ධම්මපද පාළියේ තියෙන බුද්ධකනිකායේ සූත්‍ර පිටකයේ බුද්ධකනිකායේ තියෙන ධම්මපද පාළිය කියලා පොත කවුරුත් දන්න එකක් ධම්මපදේ. ඒකේ තුන්වෙනි වර්ගයට ගියොත් චිත්ත වර්ගෙට. ඒ චිත්ත වර්ගයට ගියොත් අපිට පේනවා ඒ චිත්ත වර්ගයේ මේ චිත්ත ස්වභාවය පැහැදිලි කරලා තියෙනවා. දුරංගමං ඒකචරං පන්දනං චපලං චිත්තං ওই විදිහට චිත්ත ස්වභාවය පැහැදිලි කරලා තියෙනවා. චිත්තේ ස්වභාවය ඒවා අපිට න්‍යායිකව තේරුම් ගන්න පුළුවන්. න්‍යායිකව ඒවා කියවලා අවබෝධ කරගන්න පුළුවන්.
නමුත් ඊට වැඩිය වටිනවා සිතේ ස්වභාවයේ චිත්ත ස්වභාවයේ තමා තුලින් දැක ගැනීම තමා තුලින් තේරුම් ගැනීම ඒකයි ඉතින් ඒ තමා තුලින් තේරුම් ගන්න කොට තමයි මේ අපිට චිත්තානුපස්සනාව උපකාරී වෙන්නේ ඉතින් උතෙන්දි අපිට ප්‍රධාන වශයෙන් දායක වෙන්නේ මේ සති සතිපට්ඨාන එතකොට සිටි විලිගෙන අවදිමත් භාවයක් ඇති කරගන්න අවදිමත් භාවයටනේ අපි සති කියන්නේ එක ප්‍රධාන දේ ඊළඟට සිටි විලිගෙන සෝදිසිමත් භාවයක් සුපරීක්ෂාකාරී භාවයක් ඇති කරගන්න අර සීලේදී අපි කරේ අපේ චර්යාව පිළිබඳ අවදිමත් භාවයක් සෝදිසිමත් භාවයක්නේ සමාධියේදී අපි කරන්නේ අපේ අභ්‍යන්තරයේ ස්ථಿತಿ විලි පිළිබඳ අවදිමත් වීම සෝදිසිමත් වීම. ඉතින් අපි ඒක පුරුදු වෙන්න ඕනේ කර පුහුණු වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් සිත සිතින් දැකීම කියන එක නොහුරු අභ්‍යාසයක් සාමාන්‍ය මනුෂ්‍යයන්ට. සමහර වෙලාවට ඒ ස්ථಿತಿ විල්ල දකිනවා. එහෙම කියන අවස්ථාවක් තියෙනවා. මට මෙහෙම හිතෙනවා කියලා. මට නම් මෙහෙම හිතුණා. මට මෙහෙම හිතෙනවා කියලා අපි ප්‍රකාශ කරනවා. නමුත් ඇත්තට මේ සිතිවිල්ලද දැක්කේ හැඟීමද කියලා ඒකත් එකක් විමසුමට භාජනය කරන්න ඕන කාරණයක්. මොකද්ද මේ දැක්කේ? මොකද්ද මේ දුටුවේ? මොකක් ගැනද මේ කියන්නේ? මට නම් මෙහෙම හිතෙනවා මට නම් මෙහෙම හිතුණා කියලා. ඉතින් අපිට ඒක බලන්න පුළුවන්. ඕක ටිකක් විවේකීව හුදකලාව ඉඳගෙන මේ අභ්‍යාසය කරන එක තමයි සුදුසු අපි චිත්තානුපස්සනාව කොටස කතා කරද්දී මේවා කරන ආකාරය අපි කතා කළා. නමුත් නැවත මේව මතක් කර ගැනීම සුදුසුයි. මොකද අපි දැන් නැවතත් සීල සමාධි ප්‍රඥා වශයෙන් අපි මේ කමඨහන් සාකච්ඡා කරගෙන යන්නේ. ඒක නිසා ඉතින් ඔන්න ඔය ආකාරයට අපිට පුළුවන් අපේම සිතිවිලි දකින්න. ඒක දෙවිදියකට කරන්න පුළුවන් මූලික වශයෙන්. එකක් තමයි වැඩ කටයුතු සහ කතා බහ නතර කරන. හිතාමතාම. නතර කරලා නිහඬ නිෂ්ක්‍රීය කාල ඡේදයක් අපි ගන්න. නිහඬ කිව්වම කතා බහෙන් තොරයි. පිටස්තර ශබ්ද නතර කරනා නෙමෙයි අපි කතා බහෙන් තොර වෙන්නේ. එහෙම කාලයක් අපි වෙන් කරගන්න. ඒ වගේම නිෂ්ක්‍රීය කය මෙහෙවල වැඩක් කරන්නේ නැහැ. කොහොම නිහඬ නිෂ්ක්‍රීය කාල ඡේදයක් අරගෙන සුදුසු තැනක සුදුසු ආසනයක ඉඳගෙන Tamanට පුළුවන් තමන්ගේ හිතට එන සිතිවිලි අදහස් හැඟීම් වලට අවදිමත් භාවයකින් ඉන්න. මේක අභ්‍යාසයකින් කරන්න ඕන එකක්. ඒකයි චිත්තානුපස්සන කියලා බුදුරජාන් වහන්සේ මෙවැනි කමඨහනක් දේශනා කරා. ඉතින් අපිට ඔය අභ්‍යාසය කරන්න පුළුවන්. විවේකීව හුදකලා ඉඳගෙන. ඉතින් අපි ඒක කෙරුවොත් එක පැත්තකින් අපිට කිසියම් සිත පිළිබඳ පුහුණුවකට එන්න පුළුවන් අනිත් පැත්තෙන් හිතට අවදි වෙන්න පුළුවන්. ඉතින් අපි ওই අභ්‍යාසය ගැන හිතමු කරන්න උත්සාහ කරමු. එතකොට අපි ඔය සමාධි ශික්ෂාව ගැන කතා බහ කරගෙන යන්නේ ওই විදිහට. ඉතින් අපිට පුළුවන් මේ සිත දකින්න සිතිවිලි දකින්න කිසියම් ආකාරයක ওই විදිහ අභ්‍යාසයක් කරන්න. නිෂ්ක්‍රීය නිහඬ කාල ඡේදයක් අරගෙන දවසේ සුදුසු තැනක සුදුසු ඉරියව්වක ඉඳගෙන ඒක කරන්න පුළුවන්. එතකොට සමහර විට මෙතෙන්දී තමන් කතා නොකරට තමන් ක්‍රියාත්මක නොවුනට මේ ඉන්ද්‍රියන්ට හොඳින් අරමුණු ගෝචර වෙනවා. ඒ කියන්නේ පේනවා. මෙතෙන්දී ඇස් පියා ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. පේනවා. ඒ වගේම කනට ශබ්ද ඇහෙනවා.
ඊළඟෙම නාසයට ගඳ සුවඳ දැනෙනවා යමක් හැපුවොත් දිවට රස දැනෙනවා කයට ස්පර්ශය දැනෙනවා අපි යමක් ආහාරයට ගැනීමක් වගේ දෙයක් එතන කරොත් එතන ක්‍රියාවකට යනවා ඒක නතර කරලා තියන්න පුළුවන් අපිට අර ඉන්ද්‍රියන්ට අරමුණු හමුවීමට විවෘතව ඉන්න පුළුවන් ඒකට බාධාවක් නොකර කනට ඇහෙන දෙයට ඇහැට පේන දෙයට මෙතෙන්දී අපි බලන්නේ මේ ඇහැට පේනකොට මොකද හිතෙන්නේ Tamanට මට මොකද හිතෙන්නේ කනට ඇහෙනකොට මොකද්ද මට හිතෙන්නේ ආදි වශයෙන් කියලා ඉන්ද්‍රිය පහට මොනවත් මොන ගැහුනේ නැතත් සමහර විට සිතට වෙනමම සිතිවිලි එනවා පරණ දේවල් මතක් වෙනවා එහෙම නැත්නම් ඉදිරියට කරන්න තියෙන දේවල් කල්පනාවට එනවා ඔය වගේ හැබැයි අපි මෙතෙන්දී හුරු වෙන්න ඕන එක්තරා දැඩි බවක් අපි තියාගන්න ඕන අර වෙන් කරගත්ත කාලඡේදයේ තුල ක්‍රියාව සහ වචනෙට නොයයි මේ නිෂ්ක්‍රීය බව ක්‍රියාත්මක නොවීම සහ නිහඬ බව කතා වලට නොයාම ඒ දෙකම අපි පවත්ව ගන්න උත්සාහ කරන්න. එතකොට තමයි අර සිතිවිලි දිහා බලන්න අපිට පුළුවන්කම ඇති වෙන්නේ. ඒකයි. අන්න ඒ වගේ අපිට පුළුවන්කම තියෙනවා මේ වගේ අභ්‍යාසයකට යන්න. සමාධිය වඩාදී දැන් අපි මේ කතා කරන්නේ සමාධි ශික්ෂාව ගැන. ඉතින් සමාධියේදී අපි කරන්නේ එක් පැත්තකින් සිතිවිලි මෙල්ල කර ගැනීම පාලනය කර ගැනීම අනිත් පැත්තෙන් සිත පිරිසිදු කර ගැනීම ඔය මං කියන පළවෙනි අභ්‍යාසය ඇතුළේ ඔය දෙකම අපිට කරන්න පුළුවන් දැන් සමහරට ඔහොම ඉන්නකොට අපි හිතමු අපි ඔකට පැයක් වෙන් කරගත්ත කියලා මුලදී පැය වැඩි නම් ඊට වඩා අඩු කාල ඡේදයක් ගත හැකි පැය භාගයක් ගත්ත කියලා හිතමු ඒතර ඔය පැය භාගයේ ඇතුළත අපිට අපි දැන් ක්‍රියාත්මක නැහැ අපි කතා කරන්නේ නැහැ හැබැයි සමහර විට පේන දෙයක් ඇහෙන දෙයක් දැනෙන දෙයක් නිසා අපිට ක්‍රියාත්මක වෙන්න හිතෙනවා කතා කරන්න හිතෙනවා කියලා අපි හිතමු එහෙම සිතිවිල්ලක් එනවා නෑ මම නැගිටලා ගිහිල්ලා මේක කරන්න ඕන නෑ මම මේක කියන්න ඕන කියලා එතකොට දැන් උන්නතෙන්දි තමයි අර සමතය කියන එක අපිට අත්දකින්න පුළුවන්කම තියෙන්නේ අපි දැඩිව ඒ ක්‍රියාත්මක වෙන්න ඕනේ කියන අදහස කියන්න ඕනේ කියන අදහස අපි නතර කරගන්න පාලනය කරගන්න පාලනය කරගෙන ඔහොම ඉන්න. එතකොට අර ක්‍රියාත්මක පක්ෂේ නතර කරලා තියෙන්නේ තෙන්. කියන්නෙත් නැහැ කරන්නෙත් නැහැ. හැබැයි කියන්න හිතෙනවා කරන්නත් හිතෙනවා. එහෙම හිතෙනවා. ඒක. ඉතින් අන්න එතන තියෙනවා අර සමතකරණය. එතකොට දැන් ඔහොම දැන් කරන්නෙත් නෑනේ කියන්නෙත් නෑනේ. නමුත් කරන්න හිතෙනවා කියන්න හිතෙනවා. ඔහොම ඉඳගෙන ඕක ටිකක් අමාරු වැඩක්. ඔය සමතකරණය ටිකක් දුෂ්කරයි. ඇත්තටම. අපිට පහසු යමක් කරන්න හිතුනම හිතුණු ගමන්ම කිරීමට යොමු වීම තමයි පහසු. කියන්න හිතුනොත් ඒක ඉවලේ කියන් කියනකොට තමයි ඒකේ පහසුව තියෙන්නේ. නමුත් කියන්න හිතෙන එක මැඩපවත්වගෙන ඉන්න එක කරන්න හිතෙන එක මැඩපවත්වගෙන ඉන්න එක ටිකක් දුෂ්කරයි. එහෙනම් සමතේ තියෙන එක්තරා දුෂ්කර ගතිය. ඒකත් අපි දැනගෙන තියෙනවා. නමුත් දැන් මෙතන තියෙනවා සමතයෙන් ඇති කරගත්තා වූ කිසියම් සමාධියක්. හිත සිටිවිල්ල මැඩගෙන තියෙන්නේ මෙල්ල කරගෙන තියෙන්නේ ඊළඟට දැන් ඔත ඔහොම ඉන්න ගමන් ඔය සිටිවිල්ලම කමටහන කරගෙන තමයි අපි විදර්ශනාවට යන්නේ විපස්සනා සමාධියට යන්නේ ඉතින් අපි එතෙන්ටි බලන්නේ දැන් මට මේක කියන්න හිතිලා තියෙන්නේ කියනවද මෙහෙම කියන එක හරිද කියුවොත් මොනවා වෙයිද? ඔන්න දැන් විමසුම් නොවන යොදනවා. විමර්ශනශීලී වෙනවා මොකක් ගැනද? අර සිතිවිල්ල ගැන.
මොකද දැන් හිතිලා තියෙන්නේ කියන්න හිතිලා තියෙන්නේ හැබැයි කිව්වේ නැහැ තාම කියන්න හිතිලා තියෙන්නේ ඒ සිතිවිල්ල ගැන අපිට පුළුවන්කම තියෙනවා සෝදිසිමත් වෙන්න සුපරීක්ෂාකාරී වෙන්න ඉතින් ඔන්න ඔය ආකාරයට අපේ සිතිවිල්ල දිහා බලන්නකො එතෙන්දී අපි සෝදිසිමත් වුණාම එහි හිතකර අහිතකර භාවයේ එහි භාව්‍යතා ඒක ක්‍රියාත්මක කිරීමෙන් විය හැකි හැම දෙයක්ම අපිට ටිකක් සංසුන්ව හිතන්න පුළුවන් හිතලා අපිට ඕන නම් ඒ සිතිවිල්ල අතහැරලා දාන්නත් පුළුවන් මේක හානියක් අයහපතක් නොවෙන්න ක්‍රියාත්මක කරන්නත් පුළුවන් ඒකටත් ලොකු කලබලයක් නෑ අපිට ඒකයි ඉතින් අන්නේ විදිහට අපිට පුළුවන්කම තියෙන ඔය හුදකලාව නැත්තම් අපි නිෂ්ක්‍රීයව නිශ්ශබ්දව ඉඳගෙන ඔය අභ්‍යාසය කරන්න දැන් එතකොට අපි හිතමු පියෝ සිටිවිල්ල ගැන يعني කියන්න ඕනේ එහෙම නැත්තම් කරන්න ඕනේ කියන සිටිවිල්ල පරීක්ෂා කරපුවාම අපිට තේරුණා කියලා නෑ මේක කරාට වැරද්දක් නෑ මෙහෙම කිව්වට ප්‍රශ්නයක් නෑ කියලා එතකොට දැන් මේකට අපි ක්‍රියාත්මක වෙන්න ක්‍රියාත්මක කරන්න කියන්න සහ කරන්න සුදුසුයි කියන තැනට ඇවිල්ලා තියෙනවා එතකොට දැන් ඒ කියන්න කිව්වට කමක් නෑ කෙරුවට කමක් නෑ ඒකටත් සුදුසු අවස්ථාව නිසි වෙලාව ලබා ගන්න පුළුවන් නම් නිසි අවස්ථාව තෝරගන්න පුළුවන් නම් තවත් ටිකක් ප්‍රමාද වෙලා වඩා සුදුසු වෙනවා අපි මේ කියන්නේ ලෞකික පැත්තේ දේවල් නෙමෙයි ධර්මයේ පැත්තේ දේවල් ලෞකික පැත්තේ නම් සමහර දේවල් ප්‍රමාද කරන්න එපා දැම්මම කියන්න පරක්කු වෙන්න එපා දැම්මම කරන්න ආදී වශයෙන් ලෞකික පැත්තේ ස්වභාවයක් තියෙනවා බොහොම වේගවත් නමුත් දැන් අපි ධර්ම මාර්ගයේ ඊට වඩා වේගය අඩුයි වේගය අඩුයි අපිම අපේ සිතිවිල්ල අපේ හැඟීම අපේ අදහස චේතනාව චිත්තය අපිම පරික්ෂා කරලා බලමු අපිම පරික්ෂා කරලා අපි මේක ගැන තීන්දුවක් ගන්න ඕ මේ අදහස ක්‍රියාත්මක කළ යුතුද නැද්ද කියලා එහෙම තීන්දුවක් අරගෙන ඔන්න අපි යම් විදියකට ඒක ක්‍රියාත්මක කිරීම හෝ නොකිරීම කියන ස්වභාවයට ඒ තත්වයට අපි යොමු වෙනවා. එතකොට ඔය මුල් කොටස ගත්තම සිතිවිල්ල මෙල්ල කරගෙන ඉන්න කාලය ඒකට ක්‍රියාත්මක වෙන්න නොදී තියෙන අවස්ථාව අපි හඳුන්වන්නේ සමතෝ කියලා. සමතෝ. ඒක අපි සීලය ගිහිල්ල කරන දෙයක් වෙන්නත් පුළුවන් දැඩි වීරියකින් කරන දෙයක් වෙන්නත් පුළුවන් ශික්ෂාපද සමාදන් වෙලා ශික්ෂාපදයට ගරු කරලා අපි ඒක නොකියයි නැත්තම් නොකරයි එහෙම වෙන්නත් පුළුවන් එහෙම නැත්තම් දැඩි වීරිය නිසා දැඩි වීරියෙන් අපි ඒක නොකියා සිටීම නොකර සිටීම කරනවා වෙන්නත් පුළුවන් ඒ දෙකම වෙන්න පුළුවන් සාමාන්‍යයෙන් දැන් ආරි ශ්‍රාවක ජීවිතේ නම් සමතකරණය කරන්නේ දැඩි වීරියෙන් නෙමෙයි. සීලයට ගිහිල්ලා. සීල ශික්ෂාව තියෙන්නේ අපිට ඒකට. එතන හුඟක් කාය වාචානම් කියලා නේ තියෙන්නේ සීලය ගැන. සීලේ හුඟක්ම තියෙන්නේ කායික ක්‍රියාකාරකම් වචන භාවිතේ. ඒකෙන් අපි කරන්නේ අර ක්‍රියාත්මක පක්ෂය නතර කරගන්න පුළුවන් තරම්. ඊට පස්සේ සිතිවිල්ලේ යහපත අයහපත හොඳ නරක හොඳට විමර්ශනය කරලා අපිට පුළුවන් ඒක ක්‍රියාත්මක කරනවා නම් එහෙම බැහැර කරනවා නම් එහෙම එතෙන් එනකොට අපි සංසෝ අර සිතිවිල්ල මැඩගෙන ඉන්න අවස්ථාව ඒ කියන්නේ සමත සමාධි අවස්ථාව ඒ තරම් සංසුන් නැහැ සිතිවිල්ල මැඩගෙන ඉන්නේ නමුත් විපස්සනා සමාධි අවස්ථාවට ආවම අපි බොහොම සංසම් අපිට ඒ අදහස වැරදි එකක් නම් අපි ඒක පැත්තකට දානවා අයින් කරලා දානවා
හරි එකක් නම් අපි ක්‍රියාත්මක කරන ක්‍රියාත්මක කරන්නත් හදිසියක් නැහැ. මොකද විපස්සනාවට ආව කියන්නේ කෙනෙක් මේකේ යථා ස්වභාවය තේරෙනවා හැම දෙයකම. ඒක නිසා කලබලයක් නැහැ. මෙතන කල යුත්තක් තියෙනවා. කිව යුත්තකුත් තියෙනවා. ඒක කල යුත්තක් ඒ වගේම කිව යුත්තක්. ඒත් ඒකට කලබල වෙන්නේ නැහැ. අවස්ථාව බලලා ඒක කියේ. උදාහරණයක් හැටියට අපිට පෙන්වන්න පුළුවන් මජ්ක්‍ධිම නිකායේ තියෙන අබේරාජ කුමාර සූත්‍රය කියලා එක. ඉතින් අබේරාජත් එක්ක බුදුරජාන් වහන්සේ කරන සාකච්ඡාවක් සංවාදයක් එතන තියෙනවා. ඉතින්දී බුදුරජාන් වහන්සේ මේ කතා බහට කොයිතරම් ප්‍රමාද කරාද කිව්වොත් ප්‍රමාද කියන එක ප්‍රමාද කියන්නේ ඒක කොච්චර හිතල මතල කල්පනා කරලා මේක ප්‍රකාශ කළාද කිව්වොත් උන්වහන්සේ එතෙන්දි කියනවා මේ තථාගතෝ වාචං භාසති තථාගතවරු වචනේ පාවිච්චි කරනවා මෙන්න මේ විදිහට භූතං තච්ඡං අත්ථ සංහිතං පියං මනාපං කියලා තත්‍ර කාලඤ්ඤෝ හෝති තස්ස වාචං වෙය්‍යාකරණාය කියන දේ තෝරා ගන්නවා බොහොම අපූර්ව භූතං තච්ඡං අත්ථ සංහිතං පියං මනාප භූතං තච්ඡං අත්ථ සංහිතං ඒ අපි කරන ප්‍රකාශනයට අදාළ දේ ඇත්ත ඇත්ත දෙයක්ද සිදුවීමක්ද සත්‍ය සිදුවීමක්ද භූතං ඒ වගේ මේක තච්ඡං ඇත්තක්ද සත්‍ය විදියට ප්‍රකාශ කරන්න. අත්ථ සංහිතං ඒකෙන් අර්ථාන්විත දෙයක් යහපතක් සිද්ධ වෙනවද නැද්ද කියලා විමසලා ඒ වගේම පියම් මනාපං ඒක ප්‍රිය සහ මනාප විදියට තමයි ප්‍රකාශ කරන්නේ. ප්‍රකාශ කරන්න. හැබැයි ඒ ඔක්කොම ගුණාංග වලින් යුක්ත වුණත් මේ ප්‍රකාශනය වැරදි ප්‍රකාශනයක් නෙවෙයි නේද? එතකොට ප්‍රකාශනයත් නිවැරදි, ප්‍රකාශනය කරන ආකාරයත් නිවැරදි. එහෙත් කියනවා తత్ర කාලඤ්ඤෝ හෝති තථාගතෝ తස්සය වාචා වේයකරණස්ස කියලා. ඒ වචනය ප්‍රකාශ කිරීමට නැත්නම් ඒ ප්‍රකාශය කිරීම සඳහා කාලඤ්ඤෝ කල් දන්නවා. ඒ කියන්නේ සුදුසු වෙලාව, සුදුසු අවස්ථාව කියන එකයි කාලඤ්ඤෝ කියන්නේ. එකක් දැනගෙන ප්‍රකාශ කරනවා. එතකොට එතෙන්ට එනකොට අපි හුඟක් සංසුන්ව විපස්සනා සමාධි අවස්ථාවේ ඉන්නේ අපි. එතකොට බලන්න මේ සමත සමාධි අවස්ථාවේදී අපි යම්කිසි අපහසුතාවයකින් මැඩ පවත්වාගෙන ඉන්නවා. විපස්සනා අවස්ථාවේදී අපි බොහොම සැහැල්ලුවෙන් ඉන්නවා. අවබෝධයෙන් ඉන්නවා. ඒක අපිට හරි දෙයක් නම් ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන්. වැරදි දේ නම් අපි ඒක බැහැර කරලා ඉන්නේ. බැහැර කරලා ඉන්නේ නිකන් නෙමෙයි හොඳ අවබෝධයෙන්, හොඳ වැටහීමකින් යුක්තව. ඔන්න ඔහමයි. ඔය සමාධි අවස්ථා දෙක හිත පිළිබඳ කාරණයක් මෙතන සමාධි කියන්නේ. චිත්තාවේග හැඟීම් පිළිබඳ කාරණයක් සමාධි කිව්වම අදහස් වෙනවා. එක් පැත්තකින් හැඟීම් පාලනය කර ගැනීම, අනිත් පැත්තෙන් ඒ හැඟීම් සිතිවිලි පිළිබඳ නිසි ක්‍රියාව කිරීම, බැහැර කිරීම හෝ ක්‍රියාත්මක කිරීම. ඒකත් බොහොම සංසුන් කරන්නේ කලබලයක්. ඉතින් ඔය මම ඔය ටිකක් කතා කළේ මේ සමාධියේ ස්වභාවය. ඉතින් අපිට පුළුවන් ඔන්න ඔය විදිහට අර පළමුවෙන් අපිට පුරුදු වෙන්න පුළුවන් ඔය නිහඬ නිෂ්ක්‍රීය කාල ඡේදයක් වෙන් කරගෙන. ඒ විදිහට. දෙවනුව අපිට පුළුවන්කම තියෙනවා ඔය අභ්‍යාසයෙන්ම කරන්න සාමාන්‍ය ජීවිතයේ තුල. එතකොට නිහඬ නැහැ අපි, නිෂ්ක්‍රීය නැහැ. කතා බහ කරමින්, වැඩ කරමින් ඉන්න සාමාන්‍ය ජීවිතයේ තුල. ඒ තුලත් අපිට මේ අභ්‍යාසය කරන්න පුළුවන්. සාමාන්‍ය ජීවිතය තුලත් අපිට සිතිවිලි එනෝනේ, හැඟීම් ඇති වෙනෝනේ. ඒ සිතිවිලි හැඟීම් අපිට පුළුවන්
දකින්න. අපි ටිකක් සිහිනුවණින් ඉන්නවා නම් වැඩක් කර කර ඉන්නකොට ඔන්න හිතෙන යමක් නේ. එතකොට ඒ කරන්න හිතෙනවා වෙන්න පුළුවන්. කියන්න හිතෙනවා වෙන්න පුළුවන්. එතකොට අපි ටිකක් බලන්න. ඒක පාරටම ඒ වැඩේ නතර කරලා ගිහිල්ලා ඒක කරනවා හෝ ඒක කියනවා නොවේ. ඒ වැඩේ යෙදෙන ගමනොත් අපිට පොඩ්ඩක් හිතන්න පුළුවන්. මේක කිව යුතුද කිව යුත්තක්ද මේක කළ යුත්තක්ද කියලා. ඒක අර මුල් අභ්‍යාසයට වඩා ටිකක් අමාරුයි. ඇයි වැඩක් කරන ගමන්නේ කතාවක යෙදිලා ඉන්න ගමන්නේ මේ හිතන්නේ මේ කල්පනා කරන්නේ හිතට එන සිතිවිල්ල ගැන. ඒක අර මුල් ක්‍රියාවට වඩා ටිකක් දුෂ්කරයි. වැඩෙත් කරනවා වැඩේ කරන ගමන් හිතනවා. හිතට එන සිතිවිල්ල දැකලා කළ යුතුද ක්‍රියාත්මක විය යුතුද කියලා හිතනවා. ඉතින් ඔන්න ඔය විදිහට අපිට ඔය සාමාන්‍ය දිනදා ජීවිතයේදීත් ඔය සිතිවිලි දැකීම කරන්න පුළුවන්. චිත්තානුපස්සී විහෙරති. චිත්තේ චිත්තානුපස්සී විහෙරති කියලා මේ ඔය කමඨහන තමයි තුන්වෙනි අනුපස්සනාව හැටියට සතර සතිපට්ඨානයේදී දේශනා කළා තියෙනවා. අපිට පුළුවන් ඔය සමාධිය වඩන්න යොමු වුණාම ඔය දෙවිදියටම අපි යෝග කරන්න. ඒකයි තියෙන්නේ. හොඳයි. අපි උපමනකින් මේ සමාධි ගැන කරන කතාබහ මගේ කතාබහ මම නතර කරන්න. ඉතින් අපේ දම් සභාවේ ඉන්න කල්යාණ මිත්‍රයන්ටත් මේ ගැන ඔබේ අදහස් එකතු කරන්න තවත් මේ සාකච්ඡාව තව ටිකක් අපිට ඉදිරියට කරගෙන ගිය හැකි වෙලාව වෙන් කරගෙන තියෙන කාලය අපිට තව තියෙන නිසා ඒ වගේම සමාධිය පිළිබඳ මොන හරි දැන් සමාධි වඩන ඇත්තුනේ අපි සීල සමාධි ප්‍රඥා ගුණ පුරණ ඇත්තුනේ ඒ වයිදි මොන හරි ගැටලු ප්‍රශ්න තියෙනවා නම් ඒවත් අපි කතා කරමු. සමාධි අධ්‍යක්ීම් ඒවත් හරි වටින. හොඳයි. එහෙනම් මෙතෙන් සිට අපි සාකච්ඡා අවස්ථාවට යමු වෙනවා. සෝමස්මේ ප්‍රශ්නයක් අහන්න කියලා මම කල්පනා කරුවා. මේ විදර්ශනා සමාධිය කියන එක මේ සමථ සමාධිය කියන එක ගැන මේ දැන් ඔය මං හිතන විදිහට කොහේ හරි දැනට සඳහන් වෙනවා මේ යා චිත්තස්ස ඒකාග්‍රතා තං තත්ථ සමාධි කියලා නේද ස්වාමී? ඔව්. එතකොට එතනදි කියන්නේ මේ ඒකාග්‍රතාවය තමයි සමාධිය කියලා එතන විස්තර කරන්නේ. එතකොට දැන් මේ අපි හිතමු දැන් ඔය හැම උපදෙනෙක් පාවිච්චි කරන මේ ආනාපානසති භාවනා වගේ දෙයකට ගියොත් එහෙම ඒ භාවනාව කරද්දී යම් කිසි විදිහක අපිට ඒකාග්‍රතාවයක් හදාගන්න පුළුවන්. ඒක අර උස්ම ඉහළ පහළ යන ක්‍රියාවලිය දිහා මේක මේ අර මේ මැෂින් එකක් වගේ ඉහළ පහළ යන දිග දිහා බලන් ඉන්නකොට අපිට සමාධියක් ඇති වෙනවා. ඉතින් එතකොට දැන් ඔය මම දැකලා තියෙන ඔය මේ ඔය මෝහනේ අර මේ කරන අය ඒගොල්ලෝ නිකන් අර මේ මොකක් හරි උළුවක් හරි මොකක් කරන්නේ උළුවක් කියලා මේව ඒක වැරෙනවා ඒක දිහා බලාගෙන ඉන්න කියලා කියනවා අර මනුස්සයා. එතකොට ඒ මනුස්සයා මෝහනේට වත් කරා. දැන් අන්න එහෙම තත්ත්වයකත් මේ සමාධියේ තියෙනවා. සමහර වෙලාවට මේ ඒකාකාරීව එකම විදියට සිද්ධ වෙන ක්‍රියාවලිය දිහා බලාගෙන ඉන්නවා. ඊළඟට මේ මගේ පුද්ගලික දැකීමෙන් මට දැනෙලා තියෙනවා අපි මේ මොනවා හරි වැඩක් කරගෙන ඉන්නකොට වුණත් අපිට ඇහෙන දෙයකින් හෝ දකින දෙයකින් හෝ අපිට සමහර වෙලාවට මතක් වෙන මේ බුදුහාමුදුරුවෝ මෙන්න මේ වගේ තැනක මෙන්න මෙහෙම දෙයක් කියලා තියෙනවා. මේ එක නේද මෙතන මේ සිද්ධ වෙන්නේ කියලා. එතකොට අන්න ඒ වගේ මේ සිතුවිල්ලකට යනකොට අර වටාපිටාව ඔක්කොම අමතක වෙලා ඒකෙම එතනම ඒ ගැනම විමර්ශනයට හිත යොමු වෙන ගතියකුත් තියෙනවා. ඉතින් මෙතන මේ මම මේ කල්පනා කරන්නේ මේ
පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් සාරාංශ මේ සමත සමාධිය අතර මම කිව්වගේ ඒකාකාරී දෙයක් දිහා බලාගෙන ඉන්නකොට සිද්ධ වෙන එකක් යම් කිසි විදිහක විමර්ශනයක යෙදෙන වෙලාවක මේ සිතේ ඒකාග්‍රතාවය කියලා තත්ත්වයක් ඇති වෙන බවක් මට නිකන් දැනෙලා තියෙනවා මේකට බොහොම සිත යම් කිසි විස්තරයක් කරන්න පුළුවන් දන්න ඔව් මේකේ මේ ඔය චිත්ත ඒකාග්‍රතා චිත්තස්ස යා චිත්තස්ස ඒකාග්‍රතා තන්තත් සමාධි එතකොට චිත්ත ඒකාග්‍රතාව කිව්වම ඒකෙන් අදහස් කරන්නේ අර ඕක අභිධර්මයේදී ඒ කාලම්බන ඒක වත්තුක කියන වචන වලින් කියලා තියෙනවා එකම අරමුණෙහි එල්බගෙන සිටීම දැන් ඔබතුමා උදාහරණයට ගත්තේ ආනාපානයනේ අර ආනාපානය ස්වයං සිද්ද ක්‍රියාවක් අපිට දැනෙන ස්පර්ශයක් ඇටියට පොට්ටබ්බ ආරම්මණයක් විදිහට දැනෙන. එතකොට ඕකට ඒකාලම්බන වෙලා ඒකවත්තුක වෙලා ඒකග්ගතා වෙලා ඒකෝදී හෝති වෙලා ඉන්න පුළුවන්. ওই වචන ඔක්කොගෙම කියන්නේ එකම ස්වභාවයක්. ඒකෝදී භාවයටපත් වෙලා ඉන්න පුළුවන්. එතකොට ඕක අපි ස්වයං සිද්ධවත් වෙන අවස්ථා තියෙනවා. සංසිද්ධ කියන්නේ මේ පුද්ගලයා ලොකු දැනුවත් භාවයකින් අවදිමත් භාවයකින් ඒකට ඒකාග්‍ර වෙලා ඒකාග්‍රතාවයටපත් වෙලා ඉන්නව නෙවෙයි සමහරට අර ඉන්ද්‍රිය ආරම්මණේ තියෙන ප්‍රබලතාවය නිසා ඒ කියන්නේ ඇහැට පේන එක බොහොම තද බල ආකර්ෂණීය පිනවන සුළු එකක් නම් ඔන්න අනිත්‍ය ඔක්කොම අමතක වෙලා අර ඉන්ද්‍රිය ආරම්මණේ තුලම ඒකටම හිත යොමු වෙලා තියෙන්නත් පුළුවන්. ඒක මේ භාවනාවකින් ඇති වෙන ඒකාග්‍රතාවයක් නෙවෙයි. ඉන්ද්‍රියාරම්මණයේ තියෙන ප්‍රබලතාවය නිසා පුද්ගලයා දැඩිව ඒ ඉන්ද්‍රියාරම්මණයට ඒ රූපයට නැත්නම් ඒ ශබ්දයට ඒ ගන්ධයට රසයට ස්පර්ශයට දැඩිව යොමු වෙලා. එහෙම වෙනවා. දැන් ඔය උදාහරණයක් ඇටියට කිව්වම සමහර අය මේ සංගීත සම්දෙනි හඳුන්වන සංගීත සමාධිය කියලා. මොකද සංගීත සමාධිය කිව්වම එතන අදහස් කරන්නේ ඒ සංගීතයට ඒක ශ්‍රාවකයා තදින් යොමු වෙලා ඉන්නවා. ඒ යොමු වෙලා ඉන්න නිසා ඒකේ තියෙන කිසියම් තීව්‍රතාවයක් හෝ කිසියම් පිනවන ස්වභාවයක් නිසා දැඩිව යොමු වෙලා ඉන්නවා. වෙන දෙයකට ඒ වෙලාවේ හිත යොමු වෙන්නේ නැහැ. ඒකම විඳ විඳ ඒකම අහහ විඳ විඳ ඉන්නවා. ඒක අලම්බනයි එතකොට. ඒක වත්තුකයි. ඒකග්ගතාවයටපත් වෙලා තියෙන. ඒකෝදි භාවයට වැටිලා තියෙන. මේ අවස්ථාවේ. ඒක අපි මේ සමත භාවනාවක් හැටියට ගන්නෙ නෑ. නමුත් එතන සමත වෙලා තියෙන. ඒකග්ගතාවයටපත් වෙලා තියෙන. අපි සමත භාවනාවක් හැටියට ගත්තොත් අර කුසල චිත්ත ඒකග්ගතාවය අපි ගන්නේ මේ ධර්ම මාර්ගයේ ඉදිරියට අපි යද්දී අපිට කුසලයේ වඩා ගැනීමේ අරමුණ පෙරදරි කරගෙන ඒ අරමුණ පූර්වාංගම කරගෙන අපි කුසලමය අරමුණු වල හිත දිගට පවත්වනවා කුසල චිත්ත ඒකග්ගතා කුසල ආරම්මන වල යහපත් අරමුණු වල දිගට හිත පවත්වනවා එහෙම පවත්වන්නකොට අර අතෙන්ට වඩා වෙනසක් තියෙනවා සතිය තියෙනවා සිහිය තියෙනවා තමන් මේක දැනුවත්ව කරන වැඩක් අතන දැනුවත්ව කරන වැඩක් නෙමෙයි අතන ඒ ඉන්ද්‍රියාරම්මණයේ තියෙන ප්‍රබලතාවය නිසා ඒ කියන්නේ ඉන්ද්‍රියාරම්මණයේ කිවි රූපය හෝ ශබ්දය හෝ ගන්ධය හෝ රසය හෝ ස්පර්ශය ඒකේ තියෙන ප්‍රබලතාවය නිසා හිත ඒකට ඒකාග්‍ර වෙලා තියෙනවා එතන අපි බලාපොරොත්තු වෙන විදිහේ අධ්‍යාත්මික දියුණුවක් ඇති වෙන්නේ නැහැ. එහෙම දියුණුවක් ඇති වෙන්නේ නැහැ එතන. ඒ මොහොතේට දකිමින් විදිමින් ඉන්නවා. නැත්තම් අසමින් විදිමින් ඉන්නවා. ගන්ධ රස පහස වශයෙන් විදිමින් ඒකට ඒක ආලම්බන වෙලා ඉන්නවා. එතන අධ්‍යාත්මික දියුණුවක් නැහැ. අර ඉන්ද්‍රියාරම්මණේ අයින් වුණ ගමන්ම පුද්ගලයා අපව සාමාන්‍ය ප්‍රകൃති තත්ත්වයට වැටෙනවා. නමුත් මේ අපි
කතා කරන සමත භාවනා ක්‍රමය තුළ එහෙම දෙයක් නෙමෙයි. මෙතෙන්දී ඉන්ද්‍රියාරම්මනේ තෝරා ගන්නවා. ඒ අපි ඒකට කියන්නේ කමඨහනක් කියලා. ඒ කමඨහන තෝරාගෙන ඒ ඔය කියපු ආනාපානේ තමයි බුදුචන් වහන්සේ හඳුන්වා දීලා තියෙන හොඳම කමඨහන. මොකද අර කමඨහනක් තෝරාගනිද්දී තියෙනවා ප්‍රධාන වශයෙන් ක්ලේශයක් නොවැදෙන කමඨහනක් වෙන්නවා. දැන් අර අපි සංගීත සමාධියක් හරි වෙන මොන හරි ඇහැට බලලා ඇති කරගන්න මේ වෙකේදී ඒවයි තියෙනවා නිතරම අර මේ ඒ කනට ඇහෙන දේ ඒ ඇහැට පේන දේ තුල කිසියම් ආකාරයක කෙලෙසෙන ගතියක් තියෙනවා සියුම් වහරි. නමුත් දැන් ආනාපානේ වගේ එකක් එහෙම මේ හිත කෙලෙසෙන අරමුණක් නෙමෙයි සාමාන්‍ය ධර්මතාවය. හරි ඒ වගේ අරමුණක් තමයි ඉස්සර වෙලාම මේ චිත්ත ඒකාග්‍රතාවය සඳහා ඒක ආලම්බන වීමට ඒක වත්තුක වීමට ඒකෝදි භාවයටපත් වීමට බුදුදහමේ නිර්දේශ කරලා තියෙනවා. එහෙම නිර්දේශ කරලා ඒ කුසලතාවය ඇති කරගත්තයින් පස්සේ ඒ අරමුණෙහි සිහිය උතෙන්දි ප්‍රධාන දේ සිහිය සතිපට්ඨානයේදී අපිට ඕවා මොනගෙන්නේ සිහියෙන් තොරවයි අර සිද්ධිය වෙන්නේ. නමුත් මෙතන සිහියෙන් යුක්තවයි මේ කාර්ය කරන්නේ. සිහියෙන් යුක්තව ඒක ආලම්බන වෙලා ඉන්නෝ ඒක වත්තුක වෙලා ඉන්නෝ. එතන පුහුණුවක්. අතන පුහුණුවක් නෙමෙයි අතන විඳීමක් සහ බැඳීමක් තියෙනවා. එතන පුහුණුවක් නෑ. මෙතන විඳීමක් බැඳීමක් නෙමෙයි මෙතන අවදිමත්තු යොමු වී සිටීමක් තියෙනවා. එතකොට අපි හුස්මට අවදි වෙලා හුස්මට යොමු වෙලා ඉන්නවා. තවත් ඉස්සරහට ගියොත් ඉරියව්වට අවදි වෙලා ඉරියව්වට යොමු වෙලා ඉන්නවා. තවත් ඉස්සරහට ගියොත් එදිනෙදා අපි කරන වැඩේට අවදි වෙලා ඒකට යොමු වෙලා ඉන්නවා. ඒකටම යොමු වෙලා ඉන්නවා. එතකොට මේ අවදිමත් භාවයකින් යොමු වී සිටින ගතියයි අපේ සමත භාවනාවේ තියෙන්නේ. අර වගේ අවස්ථාවක තියෙන්නේ එක්තරා නිකන් අවදිමත් නොවි ඔය යම්කිසි විඳීමක් විතරයි තියෙන්නේ. ඉතින් අපේ සමත සමාධියට එනකොට වෙනස ඕකයි මම දකින්නේ සමතේ අරකට එක්ක දෙකේම ඒකග්ගතාවයේ හැබැයි තියෙන. ඒ අතනක් තියෙන මෙතනක් තියෙන. නමුත් මෙතන අපි සතිය පෙරටු කරගෙන යන්නේ. අභ්‍යාසයක් විදියට යන්නේ. පුහුණුවක් විදියට යන්නේ. අතන සතිය පෙරටු කරගෙන නැහැ. විඳීමක් සහිතව එතන බැඳිලා ඉන්නවා. ඒක ආග්‍ර වෙලා ඉන්නවා. ඒ ආරමුණේ වින්දනේ පෙරටු කරගෙන එතන තියෙනවා. ඒකයි තියෙන්නේ. එතකොට සංඥාස විදර්ශනා සමාධිය කියලා කිව්වා. ඔව් විදර්ශනා සමාධියට එනකොට අපි එතෙන්දී සිහිය වඩාත් මේ ප්‍රබල කරගෙන අපි ඉන්නේ එතෙන්දී අපි කිට්ටු කරගෙන තියෙන විමසුම් නොවන කිය සම්පජානකාරී ගුණයත් අපි සංකරගෙන තියෙනවා. ඒක ලංකරේ නැති වුණොත් විදර්ශනා සමාධියක් වෙන්නේ නැහැ. විදර්ශනාවක් වෙන්නේ නැහැ සම්පජානකාරී නොවුණු. සෝදිසිමත්. ඔබ වහන්සේ කලින් විස්තර කළ සමථ සමාධියේදී ඒ මේ සම්පජානකාරී ගතිය අඩුකමක්ද තියෙන්නේ නැතිවක්ද? ඔව් නැත්තේම නැහැ. ඒක දැනෙනවා. ඒක දැනෙන පුළුවන්. නමුත් එතන හුඟක්ම ගන්නෙ පෙරටු කරගන්නේ වඩා ප්‍රමුඛතාවය දෙන්නේ සම්පජානකාරී භාවයට නෙමෙයි. අර යොමුවට අර සතිමත් භාවයට අර ඒ ආරම්මණයට යොමු වෙලා ඉන්නවා. ඒක හැබැයි ඊළඟට දෙවනුව අපි මේකට විමසුම් නොවනත් සෝදිසිමත් බවත් සම්පජානකාරී බවත් එකතු කරගන්න. එකතු කරගන්නේ මොකද? දැන් මේක අපේ භාවනාවේ ඉලක්කයක් තියෙනවානේ. අපිට ඉලක්කයක් තියෙනවා. ඒ තමයි මේ මූලික වශයෙන් ගත්තම අපේ ක්‍රියාව, වචනේ, සිතිවිල්ල පිරිසිදු කර ගැනීම. පිරිසිදු කරන්න නම් අපිට ඒකට අවදිමත් වෙන්න ඕන, සෝදිසිමත් වෙන්න ඕන. සෝදිසිමත් වුණොත් තමයි මේක හරිද මේ ක්‍රියාව? හරිද මේ වචනේ? හරිද මේ සිතිවිල්ල කියන එක අපිට තේරෙන්නේ. දැන් අර අපි කියපු අර සංගීත සමාධියේ ඉන්නකොට එහෙම එකක් නැහැ. ඒක හොඳද නරකද කතාවක් නැහැ. විමසුම් නොවනක් නැහැ. ඒකට යොමු වෙලා ඒක විඳ විඳ ඉන්න. විඳනේ තියෙන්නේ එතන. ඒකයි සෝපාය.
ඉතින් මෙතෙන්දි සෝදිසිමත් භාවයේ සම්පජානකාරී භාවය නිර්දේශ වෙලා තියෙන්නේ සම්පජානකාරී වෙනකොටම තමයි අපි විදර්ශනාවට යන්නේ. එතකොටම බලනවා මම මේ යොමු වෙලා ඉන්න අරමුණ දැන් ඒකාග්‍ර වෙලා නේ ඉන්නේ. ඒකාලම්බන වෙලා නේ ඉන්නේ. ඒකෙමයි ඉන්නේ. එතකොට මම මේකේ ඉඳීම තවදුරටත් ඉන්න ඕනද? මේ අරමුණේ ඉඳීම අවශ්‍යද? ඉඳීමෙන් ප්‍රයෝජනයක් තියෙනවද? ප්‍රයෝජනයක් කියන්නේ අපි මෙතෙන්දී සලකන්නේ ඒක නූපන් කුසලයක් ඉපදවීමක්ද? උපන් කුසලයක් වැඩි දියුණු කිරීමක්ද? ආදී වශයෙන් අපි ඉලක්කයට අනුවණේ විමසුම් නුවණ යොදන්නේ සම්පජානකාරී කිව්වා මෙහෙමනේ. එතකොට එහෙම බලනවා එහෙම බලපුවහම තමයි පුද්ගලයා මෙතන යම් කිසි වර්තමාන ඉන්ද්‍රියාරම්මණය පිළිබඳ තීන්දුවක් ගන්න. මේක බැලිය යුතුද ඇසිය යුතුද විඳිය යුතුද මේ ක්‍රියාව තවදුරටත් කළ යුතුද මේ ප්‍රකාශනය කළ යුතුද මේ සිතිවිල්ල දිගට සිටිය යුතුද කියලා ඔන්න විමර්ශනශීලී භාවයෙනවා. එතෙන්දි තීරණයක් කරන් අයින් කරන්න ඕන එක අයින් කරලා රැඳී සිටින්න ඕන එකේ තවදුරටත් රැඳී සිටින්න පුළුවන්. ඉතින් ඔහොමයි විදර්ශනාවට එනකොට විදර්ශනාවේදී අර ඒකග්ගතාවයේ බිඳිලා නැහැ. නමුත් අලුතෙන් එකතු කරගෙන තියෙනවා මේ සුපරීක්ෂාකාරී වෙන සෝදිසිමත් වෙන විමසන ගතිය ධම්ම විචය ගතිය. ඒක එකතු කරගෙන තියෙනවා. එක පැහැදිලි එතනදී එතකොට දැන් විමසුම් නුවණ තියෙන විදර්ශනා සමාධියේදී එතකොට සමත සමාධියේදී අපි සතිය පෙරට කරගෙන තියෙන්නේ මේ සමත සමාධියේදී සතිය පෙරට කරගෙන තියෙනකොට එතනත් කුසලයක් නේද සම්බන්ධ වෙන්නේ? ඔව්. ඇයි අපි සතිය පෙරට කරගෙන තියෙනවානේ අපි එතන අවදිමත් භාවයකින් ඉන්නේ. එතන සතිය කියන කුසලය වැඩෙනවා. ඊළඟට ඔය ඒකග්ගතාවයත් ඇත්තටම අපි දා භාවනා පැත්තෙන් බැලුවොත් ඒකත් කුසලයක් තමයි. ඒක ඒකාලම්බන ඒකග්ගතාවයේ ඒකෝදි භාවයේ ඒ අරමුණටම යොමු වී සිටීමේ හැකියාවත් එක්තරා දක්ෂකමක්. ඒක කුසලයක් හැටියට අපි ගන්නවා. විශේෂයෙන් සතිමත් භාවය එතන තියෙනවානේ. ඒක නිසා එතන කුසලයක් තියෙනවා. ඔය ඒක නමුත් මේ දෙකෙන් එතකොට ඇත්තටම මේ සමත සමාධිය විදර්ශනා සමාධියට ගොඩක් උපකාර වෙනවා නේද ස්වාමීන් වහන්සේ? ඔය එක දොරටුවක් පාලම මේ ඉනිමගක් වගේ අතෙන් යන්න ඒක නිසා තමයි මේ සමතේ බුදුදහමේ නිර්දේශ කරලා තියෙන්නේ. සමාධින් බික්කවේ භාවේත කියලා සමාහිතෝ යථා භූතං ජානාති පස්සති කියන්නේ යථා භූතං ජානාති පස්සති කියන්නේ විදර්ශනා විදර්ශනා අවස්ථාව. එතකොට සමාහිතෝ යථා භූතං ජානාති පස්සති එතන මුලින් සමතෝ කිව්වේ අර මේ සමාධින් කිව්වේ සමත සමාධිය. එතකොට අර සංසුන් වෙලා තැම්පත් වෙලා ඉන්නකොට අඩුම ගානේ ඉඳගෙන අර ටිකක් විමසුම් නොනත් එතෙන්ට කිට්ටු කරගත්තොත් ඔන්න පුද්ගලයාට මේ විදර්ශනා ගුණය එනවා. මේක හොඳට ආත්පස වැටහෙන තේරෙන අවබෝධ වෙන ස්වභාවය එනවා. ඉතින් ඒකට අර සමාධිය කියන්නේ සමත සමාධිය අවශ්‍යයි. ඒ අරමුණේ දිගටම රැඳී සිටීම අවශ්‍යයි. එහෙම රැඳී සිටියම තමයි ඒ අරමුණ පිළිබඳ අපිට විමර්ශනයක යෙදෙන්න පුළුවන්කම තියෙන්නේ. මේ කාර්යයට නිකන් සරල සාමාන්‍ය ජීවිතේ උදාහරණයක් කිව්වොත් අපි ওই භාවනා ක්ෂේත්‍රයේදී තිය අපි භාවනා ගුරුවරු කියන නිදර්ශන තියෙනවා. දැන් එක තැනකදී නිදර්ශනයක් කිව්වා මේ දැන් යම්කිසි කෙනෙක් යකඩයක් තලනවා නම් අපි කියමු කම්මලක වගේ දෙයක යකඩයක් රත් කරලා තලන. එතකොට දැන් ඔහුගේ ඉලක්කය යකඩේ තැලීම. යකඩේ තැලීම කියන තැනට එන්න
ඒක තමයි අවසානයේ කරගන්න බලාපොරොත්තු වෙන දේ. නමුත් යකඩේ තැලීම කියන තැනට එන්න කලින් එයාට සිද්ධ වෙනවා ඒ යකඩය රත් කරන්න, යකඩය තව අඳුවකින් අල්ලගන්න, හරියට ඒකට අවධානය යොමු කරගෙන ඒ ටික කරගත්තොත් තමයි තලා ගන්න පුළුවන් වෙන්නේ. නැත්නම් එයාට යකඩේ තලන්න බෑ. හරියට අර යකඩේ තැලීම විදර්ශනා අවස්ථාව වගේ. අර යකඩේ රත් කරගෙන ඒක හරි නිසි විදියට අඬුවකින් අල්ලාගෙන ඒකට පූර්ණ අවධානය යොමු කරගෙන තමන් පරිස්සමෙන් ඉඳගෙන ඒ ටික සමතේ වගේ. අර ටික කරගත්තොත් තමයි මේක කරගන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම තියෙනවා. ඒ වගේ අර හරියට නිකන් විදර්ශනාවේ පූර්වකෘත්‍ය වගේ දෙයක් සමතය කියලා. සමතය. ඔව්. අපේ බුදුදහමේ උගන්වන සමතය. මොකද බුදුදහමේ සමතයේදී විශේෂයෙන් සතිය පෙරටු කරගෙන තියෙන්නේ. හොඳට සතියයි අර ඒකාග්‍රතාවයයි දෙක තියෙනවා. සමතයේදී. මේ සතියයි ඒකාග්‍රතාවයයි දෙකෙන් යුක්ත වුණ ගමන්ම ඉන්ද්‍රිය ආරම්මණය තුල හරියටම ඉන්නවා. දැන් ඉන්ද්‍රිය ආරම්මණයට අවදි වෙලා තියෙනවා. අන්න එහි අවස්ථාවේ ඒ වෙලාවේ තමයි අපට අර විමසුම් නොවන උතෙන්ට ගන්න පුළුවන්. ගත්තම තමයි ඔන්න විදර්ශනාව පටන් ගන්න. මම මේ කරන දේ කියන දේ හිතන දේ හරිද වැරදිද නේ ආදී වශයෙන් වැටෙන්න පටන් ගන්න. ඒ නිසා ප්‍රවේශයක් දොරටුවක් වගේ එහෙම නැත්නම් පූර්ව කෘත්‍යය වගේ විදර්ශනාවට පෙර තිබිය යුතු කුසලතාවය වගේ තමයි අපි සමතේ හඳුන්වන්න පුළුවන්කම තියෙන්නේ. ඔව්. හොඳයි. අපි එහෙමනම් වෙනත් සාකච්ඡා නැතිනම් අදට අපේ කමඨහන් සාකච්ඡාව අවසන් කරමු. එතකොට අපි අද ඉඳලා මේ කමඨහන් සාකච්ඡාවට මාතෘකාව හැටියට ගත්තේ සමාධි ශික්ෂාව, සමාධි භාවනාව. එතෙන් සමාධි භාවනාවේදී කොහොමද කමඨහන් යෙදෙන්නේ, ඊට අදාළ ක්‍රියාකාරකම් මොනවාද කියන එක තමයි අපි සොයා බලන්නේ. ඔය ඇත්තන්ටත් පුළුවන්කම තියෙනවා මීට අදාළ දේශනා ආදියත් කියවන්න තවදුරටත්. ඒ වගේම විශේෂයෙන් අර අපි කියපු ආකාරයට නිහඬ නිෂ්ක්‍රීය කාල ඡේද වෙන් කරගෙන මේ සිතත් සමග ගත කරන කාලය ටිකක් වැඩි කරගන්න පුළුවන් නම් හොඳයි. එතෙන්දී අර නිහඬ නිෂ්ක්‍රීය භාවය තුල දැඩිව ඉන්න ඕන. ඉඳගෙන යමක් අපිට කරන්න අවශ්‍ය නම් කියන්න අවශ්‍ය නම් ඒ කාලයේ අවසන් වෙනකන් ඉන්න උත්සාහ කරන්න. උත්සාහ කරලා ඒ කාලය තුල හොඳට හිත නිරීක්ෂණය කරනවා. තමන්ගේ හිතට එන සිතිවිලි. ඒකට සිතටම යොමු වෙලා කටයුතු කරන්න ඒ වෙලාව. එහෙමයි. ඉතින් ඒ සිතිවිලි වලට සම්පූර්ණ විවෘත භාවයක් දෙන්න ඕන. සිහිය තියෙන කෙනෙකුට ඒක ගැටලුවක් නෑ. මොන සිතිවිල්ලාවත් සිහිය තියෙන කෙනාට ඒක ගැටලුවක් බවට පත් වෙන්නේ නැහැ. ඉතින් මේ විදිහ අභ්‍යාසයක් කරන්න, චිත්ත අභ්‍යාස කරන්න අපි හුරු පුරුදු වෙන එක හොඳයි. ඒ වගේම එදිනෙදා ජීවිතයේ වැඩ කටයුතු කරන අතරෙත් අපිට නොඑක් දේවල් හිතෙනවා, කරන්න හිතෙනවා, කියන්න හිතෙනවා. මෙහෙම කරොත් හොඳයි, මෙහෙම කිව්වොත් හොඳයි, මෙහෙම කියලා වැඩක් නැහැ, මෙහෙම කරලා වැඩක් නැහැ ආදී වශයෙන් කීම ගැන, කිරීම ගැන නොඑක් විදිහ අදහස් හිතවිලි එනවා. යම් යම් ස්වභාවයන් පිළිබඳව හිතෙනවා. මේක මෙහෙම වෙනවා නම් හොඳයි, මෙහෙම නොවෙනවා නම් හොඳයි කියලා එහෙම හිතෙනවා. එතකොට ඒ සිතිවිල්ල දකින එක තමයි මෙතන වැදගත් දේ. අපිට සමාධියේදී ප්‍රධාන කුසලතාවයේ මේ සිතිවිලි වලට අවදි වීම, සිතිවිලි දැකීම. සිතිවිල්ල දැක්කොත් තමයි අපිට ඒ සිතිවිල්ලේ හොඳ නරක, යහපත අයහපත නිර්ණය කරගන්න පුළුවන්. නොදැක්කොත් බෑ. ඒක නිසායි බුදුරජාණන් වහන්සේ මම හිතන්නේ අපිට සමාධියට හොඳ ප්‍රවේශ සූත්‍රයක් හැටියට අපි කලින් සාකච්ඡා කළ සබ්බාසව සූත්‍රේ ඉතින් පටන් ගන්නේ ජානතෝ පස්සතෝ
ජානතෝ භික්කවේ පස්සතෝ ආසවානං කයං වදාමි නොවජානතෝ නොවපස්සතෝ කියලා. ජානතෝ පස්සතෝ මේක දැනගන්න ඕන දැකගන්න ඕන. මොනවද එතන කිව්වේ ආසව. ආසව කිව්වම එතන අර අකුසල සිතිවිලි අයහපත් සිතිවිලි එකකින් අදහස් කරන්නේ. ඉතින් නමුත් මෙතෙන්දී සාපේ භාවනාවේදී සිතිවිල්ලේ යහපත් අයහපත් භාවයක් අපි ගන්නෙ නැහැ. දෙකටම අපි අවදි වෙන්න තමයි අවදිමත් වෙන්න තමයි උත්සාහ කරන්නේ මූලික පියවරේදී. ඉතින් අපි ඒක අභ්‍යාස වශයෙන් කරන්න පුළුවන් අපිට පුහුණු වෙන්න පුළුවන්. ඒකයි. අපි ওই අභ්‍යාසය කරන්න උත්සාහ කරමු. එහෙම කරගෙන යද්දී අපිට විශේෂයෙන් වමනා වෙන්නේ අපි එන්න ඕන තැන විපස්සනා මට්ටමට. නමුත් අපිට විපස්සනා මට්ටමට එීමේදී සමතය දොරටුවක් වේ, ප්‍රවේශයක් වේ, පාලමක් වේ, පූර්ව කෘත්‍යයක් වේ. ඉතින් ඒ විදිහට කරගෙන අපි මේ සිත හොඳට දකින්න, හිත මෙල්ල කරගත්ත, හිත මෙල්ල කරගන්න පුළුවන්, හිත පිරිසිදු කරගන්න පුළුවන් අය බවට පත් වෙනවා. එහෙම අයට තමයි භාවිත භාවිතත්වෝ කියලා කියන්නේ. හොඳට පුරුදු පුහුණු කරගත්ත අය බවට පත් වෙන්න පුළුවන්. ඉතින් ඕකෙදී කලබල වෙන්න අවශ්‍ය කරන්නේ නැහැ. ටිකක් ඒ කියන්නේ නිවිසන සිල්ලේ වේගය අඩු කරගෙන යන්න වෙනවා මේ සිතිවිලිත් එක්ක කරන ක්‍රියාකාරකම් වලදී. අපි ඒ සඳහා අභ්‍යාස කරන්න පටන් ගමු. හුඟක්ම ඒක තමයි හුඟක්ම වැදගත් වෙන්නේ. අභ්‍යාස. ඉතින් අර නිහඬ නිෂ්ක්‍රීය කාලඡේද ගන්න පුළුවන්කම තියෙන්නේ අඩු වෙන්නම්. හැබැයි මම නම් කියන්නේ එහෙම කාලඡේද අනිවාර්යෙන් ගත යුතුයි කියලා. ගත යුතුයි. ඒවා අඩු නම් එදිනෙදා සාමාන්‍ය ජීවිතයේදී මේ චිත්ත අභ්‍යාසය කරන්න උත්සාහ කිරීමක සුදුසුයි. හොඳයි. එහෙමනම් අපි අදට අපේ මේ කමඨාන් සාකච්ඡාව නිමා කරනවා. ඉතින් වෙනදා වගේම මේ ධම්සභාවට එකතු වුණු අපේ කල්යාණ මිත්‍රයන් සියලුම දෙනාට අපි මේ කරන යහපත් සම්භාෂණේ, ධර්ම සම්භාෂණේ, ධර්ම අවබෝධයේ පිණිස උපනිශ්‍රේ වේවා, උපකාරී වේවා. ඒ වගේම මේ ධර්ම සම්භාෂණ අපි අන්තර්ජාලගත වෙනවා. චාමින් මාත්මේ ඒවා අන්තර්ජාලගත කරලා තිබෙනවා. ඒවා පසුවට ශ්‍රවණය කරන ඇත්තන්ට පවා අපි මේ කතා බහ කරන දේ හොඳින් වැටහිලා අවබෝධ වෙලා මේ ප්‍රතිපදාවට එන්න හැම දිනාටම ශක්තිය ධෛර්යය ලැබේවා. මේ ජීවිතයේදීම පරම ශාන්ත නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරගන්නට මේ කමඨහන් සාකච්ඡාව හැම දිනාටම උපකාරී වේවා, උපනිශ්‍රේ වේවා, හේතු වාසනා වේවා කියන උතුම් මෙත් සිතින් අපි මේ කටයුතු සමාර කරනවා. ඒ වගේම මෙයින් උපයාස අපයා ගත්තා වූ පින් කුසල් අපි කරුණා මෛත්‍රී සිතින් සියලුම දෙනාට අනුමෝදන් කරනවා. පළමු කොටම මේ නිවෙන මඟ කල්යාණ මිත්‍රය එකතුව සකස් කරලා මේ කටයුතු වලට වේසමාංශ වෙන ඇත්තෝ. ඒ වගේම මේ එකතුව තුළ ඉන්න අය මේ තුළ ප්‍රඥා සීල සමාධි පූර්ණේ කරගන්න ඇත්තෝ අපි සියලු දෙනාටමත්, ඒ වගේම අපිට මේ සඳහා උදව් උපකාර කරන සහයෝගය ලබා දෙන හැමටත්, ජීවිතේ මේ තාක් ආපු ගමනේදී මව්පිය හැටියට ඉදිරිපත් වෙලා, ගුරුවරු හැටියට ඉදිරිපත් වෙලා, කල්යාණ මිත්‍රයන් හැටියට ඉදිරිපත් වෙලා, ඥාති හිත මිත්‍රාදීන් හැටියට ඉදිරිපත් වෙලා, නොඑක් විදිහට ඉදිරිපත් වෙලා අපිට මේ ගමන යන්නට උදව් කරන්නා වූද, කළා වූද සියලු දෙනාත් අපි මෙත් සිතින් සිහි කරගෙන ඒ සඳහන් කළ නොකළ සියලු දෙනාම අනුමෝදන් විය හැකි තාක් සියලු දෙනා අප මේ කරන්නා වූ පින් කුසල් අනුමෝදන් වේවා. ඒ හැම දෙනාමත් මේ ධර්ම මාර්ගයට, ධර්ම ප්‍රතිපදාවට යොමු වෙලා නිවනින් නිවී සැනසෙත්වා කියන මෙත් සිතත් අපි ඇති කරගෙන ගාථා සජ්ජායනයෙන් අනුමෝදනා සහ ආශිර්වාද කරලා අපි මේ කටයුතු නිමා කරමු. එත්තාවතාච අම්හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා
sabbe bhuta sabbe satta anumodantu sabba sampatti siddhiya akasatta ca bhummatta devanaga mahiddika punyantam anumoditva chiram rakkantu sasanam chiram rakkantu desanam chiram rakkantu mam paranti idam me ñātinam hotu sukhita huntu ñātayo imina punya kammena māme bāla samāgamo satam samāgamo hotu yāva nibbāna pattiyā idam me punya kammam āsavakkhaya vaham hotu sabba dukkha pamuncatu devo vassatu kālena sassa sampatti hotu ca Tito bhavatu loko ca raja bhavatu dhammiko. Hemadinatama ashirvada karanuma buddha dhamma sangha trividha ratne apramana guna balende apa me purannavu sila samadhi prajna adi utum kusala chaktiyinde pinnattu hemadinata sitak shantiyak yahapatak veva kayika manasika suwaya sarasewa niduk nirogi veva. Ita ikmaning ita pahasuyen ne sila samadhi prajna guna puragena me jeevitayedima nirvana dharmaya sakshat karagannata hema denatama shaktiya dhairya vasanawa uda veva. Sabbetiyo vivajjantu sabba rogo vinassatu mate bhavatvantarayo sukhi digayuko bhava. Abhivadana silissa nicchaṃ buddhā pacāyino cattāro dhammā vaddanti āyuvanno sukhaṃ balaṃ āyurārogya sampatti sagga sampatti mevaca ato nibbāna sampatti imināte samijjatu. Tiruvan saranai sopatteva. Sadhu, Bhuta, Upavante kani dukhi rogi chira jeevane labeva, hamadina tiruvan saranai. Samuta tiruvan saranai. Hamadina tiruvan saranai. Hamadina tiruvan saranai.